ඒ ගොවන් අදත් අපි සුපුරුදුල්ලෙස මේ සන්දියාවේ සුදානම්වෙන්නේ. සෙන සුරාධ සිත්නය අසපු ආරම්භ කරන්නට ගෞර නස්කරපූරක කොඇරයුම් කලා පිළිියන්ඳල තුන් බෝෆි, ශාන්තිනිිකේතනයේ, පෝජ නියවල් පොල ගෞතුම ස්මේද්‍රයලන් වහන්ට ධර්මාමන ශසනාව ධර්ම සාකච්ඡාව වෙනුවමෙන් නන්සේවර මට සිට බොහම ගෞරවෙන පහදු්‍රණ වහන්සේ පිළිගෙන ආරාධනා කරන සෙන සුරාධ සිත්්න අසපුයේ ධර්මාණ ශාසනාව පෙරත්තීමම් සඳහ. අවසරයි ස්වමිහස.සාධූ සධූසාධූ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා, සද්ධම්මංම නිරා ජස්ස සුනන්තු සග්ගමුක්කදන් ධම්මස්සවනකාලු අයං බදන්තා ධම්මස්සාවනකාලු අයං බදන්තා, ධම්මසාවනකාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස සාධසාදෝ. ගරුතර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පෙන්වත්නේ, සෙනසුරාද සිත්ිනි තසපුුවට අදාපි මාතුෘකා කරගන්න හිතුවේ බුදුරජාණන් වහන්සේගේ එවතුම් ධර්මය අපිට දායාද කරපුමිහිදු මහරහතන් වහන්සේ වැඩම කරපු මේ මාසේ තුළ අපි කතා කරන සියලුම සිත්නි තසපු වැඩසටහන්වල අපිටමිහිදු මහරහතන් වහන්සේ සිහියට නැගමින්. උන්වහන්සේ කියාදුන්න දේශනාම ඇසුරු කරගෙන සාකච්ඡා කරනක හොඳයි කියල හිතුනා. ඉතිං අදත් තෝරගත්තා මිහිදු මහරහතන් වහන්සේ කියල දුන්න වටිනා සූත්‍රයක්. සූත්‍රය පිින්ුවත්න්නේ බොහෝ දෙනකුට සෝතාපන්න පලට පත්වෙන් උපකාර වෙච්ච දේශනාවක් ඒවගේම සමහරයට ඔබ අහලතියනට පුළුවන් සූත්‍රයක් නමින් කොඩක් හුරු සූත්‍රය අපි මේ දේශනාවදි පිංුවත්න්නේ ඔබට කියා දෙන බලාපොරොත්වන මජමනිිකාය තුනේ සඳහන් වෙන බාල ප්ිත සූත්‍රය අදද ධර්ම දේශනාවේ දායකත්්‍රට එකතුවෙන් ඉතාලී පදිංචි මානෙල් හේනගම පිින්වත් මහත්මිය. ඇය චතුරාරි සත්‍යය අවබෝධී ලක්ක කරගෙන අරමුණු කරගෙන දේශනාවට දායකත්වට එකතුවෙන්නේ. ඒ අරමුණ ඇයටත් ධර්මස්ශ්‍රවණය කරන සියලු දෙනාටත් ඒකාන්තෙන්ම උපකාර පිණිසම සුදුසු දේශනාවක් දැන් අපි ශ්‍රවණය කරම. බාල පණ්ඩිත සූත්‍රය පින්වත්න්නේ. විශේසයෙන්ම දේවදූත සූත්‍රය කියලා තියෙනවා ඒ මේ එක්කම එකටම සඳහන් වෙන සූත්‍රයක් එතකොට මේ දෙකම එකම පොත්වහන්සකි සඳහන් වෙන්නේ ඒ විතරක්නෙේ මිහිදුම හරහතන් වහන්සේ එකම දවස්සක ආසන්නේ දේශනා කරපු දේශන දෙකක්. එතකොට මංහිතන්න ඔබට හෙට දෙවදතු සූත්‍රයත් දැනගන්න අවස්ථාව තියනවා ඥාණ දීපස්වාමන් වහන්සේ සිත්ිනි තසපුෙන්. එතකට මෙතැනැදි පිංවත්න්නේ මේ බාලපණ්ඩිත සූත්‍රය ඇසුරු කරගෙන දෙවදූත සූත්‍රයත් එක් විමසලවලුව පොඩි වෙනසක් පේනවා. දෙවදෞත සූත්‍රයේ තියෙන්නේ තනිකර නිරේ තියෙන දුක පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරනවා. එතකට බාලප්ඩිත සූත්‍රයේ දුකයි සැපයි දෙකම පෙිළිබඳව සාකච්ඡා කරනවා. මේ සූත්‍රයේ නිරේ දුකගෙන කතා කරනවා තිරිසන් ලෝකෙ දුකගෙන කතා කරන. මනුස්සලෝක දුකගෙන කතා කරනවා. මේ ඔක්කොම එක්ක ඉට පස්සේ මනුසලෝකෙ සැප ගැනත් දිව්‍ය සැප ගැනත් සාකච්ඡා කරනවා. මේ හැම්ම තැනකම කතා කළ යතු විසේෂ බොහෝ උපදිින් ස්ථානවල දුක සැප විදධ විදිහට දේශනා කරන සූත්‍රය ඉති මේ දීර්ගයි සාමාන්‍යයෙන් අපිට පෑක කාලකෙන් සාකච්ඡා කරල ිවර කරන්න බැරි තරමට නොත් අපි සංශිප්ත ඔබට මේක කාරණාපෙන්වත්න්නේ මේ වෙලාවි තේරුම් කරල දෙන්න හිතුව. ඕට මත ගැති අපි පහුගේ කාලේ. ඔය කේසි කියන සූත්‍රයක් කියලා දුන්න. කේසි සූත්‍ර තිබුණන බුදුරජාණන් වහසසි දමනය කරන ක්‍රම තුනා ශ්‍රාවකයන්න්න. සංහේන පවිනේමි මුරුදු විදිහයට දමනය කරන අයකිවා. එක හන්නේ පිනක්කතයන විපාක අත්විඳල සැපවිදින විදිහ ගැන කියා දෙෙනකොට කෙනෙක් කරන පව්වලින් වැලකිලයා පින් කරන්න පෙලබෙනවා. අන්නයාගේ දමනය ඒ සැපගැනැහිලා එන දමනය. එතකොට පරුසේන පිවිනේමි කියැෙ දෙවැනි ක්‍රමේ කෙනෙක් පෞකරන විදිහගෙන හලා, ඒ පවේ විපාක ගැන අහලා බය ඇති වෙලා ඒ නිසා තමන්ගේ පවින් වලකිනවා ඒ බයට එක පරුසේන පිවිනීම, පරුසවිදියට දමන වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තුංග නික්‍රමේ තමයි සංහපරුසේන පිවිනෙමි මේ දෙකෙෙන්ම දමන වෙනවා. අන්නේ මේ පිනයි පවයි කියන දෙම දුක සැප දෙකම විදින විදිහ. ඒ විපාක දෙකම ලැබෙන ආකාරයගෙන සාකච්ඡා කරනවනං ඒකට කියනවා සංහපරුසේන පිවිනීම බුදුරජාණන් වහන්සගේ සමහර දේශනා ඔය ක්‍රම තුන අත්තරම තියනවා. දැන් දේවදූත සූත්‍රයවිල්ල පරුසේනපි විනේමි කියන ගනයට අදාළයි. එතකොට මෙතනදී සංහ පරුසේනපි විනේමි කියන ගොඩට තමයි බාල පන්්ඩිත සූත්‍රයේ අයිති වෙන්නේ. පින්වාත්න ඔබට මේ දේශනා ගැන කියල දෙන අතර තව පොඩි සඳහන්කිරීමක් මුලදම කරන්න හතුනා. දැන් බලන්න වර්තමානයේ යට අබිධර්මයගෙන ගන්න පින් ඇතිඇයින්න ඕනේ එයාල ඇත්තරම පින්වන්තයි. අවිිධර්මය තේරුම් ගන්න බොහොම අමාරු දෙයක් නිසා කෙනෙකුට අභිධර්මේ තේරුම් යනවානම් එයාගේ පිනෙන්යා ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට වර්තමාන ගොඩාක අභිධරමය තේරුම්ගන්න උත්සහ කරන අය හිීටියටත් වඩ අවාසනාවන්තතිය වෙනවා මොකද සමහරු කෙනෙ අපි දැකි නො මෙහෙම දෙපිරිසක් ඉන්නවා? සියලු දෙනා නෙමේ ඒ බොහෝ දෙන අතර බෙදිලන්වා දෙ පිරිස. සූත්‍ර විතර පිගත් අිධර්ම තේරෙන් නඇති පිරිසකුත් තින්න. ඒ අය අබිධර්මයටට පහරගහන අවස්ථාතියනව සමහල්ලාවට අබිධර්ම වැඩක්නෑ අබිධර්මි දෙවියන්ට කිය්පුවා. ඕවා නෙම මේ මිනිස්වන්ට කියදන සූත්‍ර විරයෝනෙ කෙලා ර තමන්ට තේරෙන් සූත්‍ර ගෙන විතරක් අතා කරන අිධර්මය ගැන හිත් තේරෙන්න්න ඇතික මහින්ද අවංකව තමට තේරෙන් ඇත්න් තේරෙන්න්නා කියන්න ඕනේ හෙමත් නෑ. අිධර්මයට යම් කිසි ගරහාක් කරනෝ ඕකින් වැඩක් නෑ ඕ අපපිට ඕන එකක් නෙමේ කියලා. එතකොට සූත්‍රවාදීන් සමහරලාට ඒගේ ඇතැම් අකුසලයක් රැස් කර ගනිද්දි බුද දේශනාවක් වන අභිධර්මයට ගරහ කරලා ඇතැම් අභිධර්මවාදී නත්තින්නව ඒක මනි පැත්ත කරන. සූත්‍ර කියන්න මොනවාද නිකම් මේ එහෙත් සීට්ටු වගේ කියල කියපු අබිධර්මය පිළිගත්ත ඇතැම් අය. සමහරලාට මේ මේ අපි බොහො ගරුරනු උත්තමයන් වහන්සේලා පවා. සමහර වෙලාවට වර්තමානෙත් අභිධර්මය පිළිගන්න බොහෝ ගිහි පැවදි අය පවා. මෙන මේ වගේ මතයකන්න බෙහෙට්ටි මයි අබිධර්මය සූත්‍ර කියන්නේ මේ බෙහෙත් සට්ටු තිං බෙහෙත් සීටුවක් තිබ්බ කෙල ිඩහොඳ වෙන්න ඒ එක ඇති වැඩක් නෑේ කියලා. නමුත් පෙන්වත්න්නේ සූත්‍රයට ඒ තර්මට ගර්හාාවක් ලක්කරන්න මේක මහ සැහැල්ලූ මේ පුංචි දෙයක් කියලා අමතක කරන්න නරකයි සූත්‍රයේ ඇවිදියට හැල්ලු කරනෝනම් ඔබට මේ ධර්මය මේ ලංකාව ඇතුලි කතා කරන්න මිහිදු මහරහතන් වහන්සේ මිස්සක පවට වැඩම කරල්ලා පට්ටාන එනෙමේ මිසක පවවි ොට ඉඳල දේශනා කරේ. වහන්සේ එතැනැති දේශනා කරේ චූල හත්්‍යපතවපුම සූත්‍රය. ඊට පස්සේ දෙවියන්ට දේශනාරේ දෙවියන්ට කියාදෙන ඒ අභිධරම මෙත්නම එතෙන්දි සමජිත්ත පරිාය සූත්‍රය. දෙවියන්ට දේශනා කරේ. ඊට පස්සේ රජ මාලිගහට වැඩම කර දේශනා කිරිත් මනව දක්ොම මේේ අද මේ කතා කරන්න බාල පන්්ි ූත්‍ර දෙව්දතු සූත්‍රයේ ඉට පස්සේ පේතවත්තු මනවත්තු සච් සං විත තියන ූත්‍රකසිී විසිපහ මේ සූත රොක්කොම ඉතිං ඉතකොට ඒ දේශන අහලා අටදාස් පන්සීයක් සතියක් වෙද්දිී සූතාපනව නොනම්. තිී පුඩ්ඩක් විමසන්නඕනනි ෝොමි බෙහෙත් ස හිට්ටු න්ටදාලා ඇැල්ලු කරන්න මේ බුද්ධබද බුදු අදනම නේද. මාර්ගඵල ලබපු ධර්මය අවබෝධ කරපු. මේ උත්තමයෝ මහා ගෞරවයෙන් පරිස්සං කරල අපිට ගෙනල්ල දුන්න දේශනා අද මේ අපි අ ද බාල පන්්ඩිත සූත්‍රණි කියල තිෙන බක පන්්ඩිතව කියන කියන්නේ. සාමාන්‍යය කතා වෙති. එනිසා බිධර්මටිකක් ඉගෙන ගත්තට පහසේ බක පණ්ඩිත එක් වෙලා බාලෙක්වන්න ඇතුව. බුද්ධ දේශනා සියල්ලට ගරු කරන්න තේරු ඉගෙනගන්න පුරදුුවන්නව ොක්කොටම කලින් කියන එක අවවාදයක් හැටියට දෙනවා යමෙක් එහෙම කරනවා නන්නම් මොකද එයාගේ හිත සෝ පිණස. එනිසා සූත්‍රයටත් ගරු කරන්න අභිධර්මයටත් ගරු කරන්න විනයටටත් ගරු කරන්න මොකද මේ සියල්ලම බුදු අදන නිසා. සමහරු විනයට ගරු කරන්නේ සමහරු කියනෝ මේ ධර්මය අවබෝධ වෙච්ච තැන විනේ නිකම්ම පිහිටනවා විනෙන් ඇති වැඩක් නෑ කියන සමහරුත් ඔොයාස්ස ඉන්නවා. එනිසා එක කොටසකටවත් තුන් පිටකේ එක කොටසකටවත් හැල්ලු කරලා. ගර්හාාවට ලක් කල්ල කතා කරන මමේ බුදු අදනට ගරහ කරන්නේ කෙනෙ අමතක කරන්න නරකයි එවැනි කෙනෙකුගේ අනුගාමිකයෙක් වෙලා ඔබත් පෙන්වත්න මේ අද සූත්‍රය කතා කරන ඒ යුතු සුගතිය අත්හැරගෙන. ධර්මාාවබෝධයෙන් ලබන විමුක්ති අත්හැරගෙන ඔය කියන නිරේගාමී වෙන්න සිද්ධ වේවි ඒ විදිහට දේශනා හැල්ලු කරන්නෝ. හොඳයි දැන් අපිහි බලමු පෙන්වත්න්නේ බල ප්ඩිත ත්‍රෙද ුදුරජාණන් වහන්සේ වදාළ මුකක්ද කියලා අපිට කතා කරන්න වෙන මංකව සංශිප්ත විදිහටයි. උන්හන්සේ සැවැත්නෝර ජේතවනාආරාම වැඩඉන්න කොට තමයි මේ දේශනනි මුලින්ම ආරම්භ කරන විදි ඔබ දන්න ජේතවනය ඉන්නකොට කරන දේශනවලද සූත්‍රෝල තියෙන සඳහන් වෙන විදිහ. ඒව මේ සුතන් එකන් සමයන් බගවා සාවත්්‍යයන් විහරති ජේතවනේ අනාත පින්ඩිකා සාරාමි අන්න ඒ වදනීම තමයි මේ දේශනාවත් ආරම්ප කරෙන්නේ. සැත් ූර ේතවන රාමේ බදුරජාණන් වහසේ වැඩන්න. ස්වාමීන් වහන්සේලා අමතනව උන්වහන්සලත් එහෙමයි ස්වාමීනී කියල පිළිතුරු දෙනෝ බුදුරජාණන් වහන්සේ දේශනය පටන්ගන්න මෙහෙම. කාරණ තුනක්තියනොයකුව බාලයක්්ගේ ලක්සන හොයන්න. ඒක ඇන්න බාලය කියලා මෙතන්ද අදහස් කරන්න අපි සාමාන්‍යෙන් ඔය චූටි ලමයින්ට පුංචි මේ මේ. අඩු අයසිං ඉන්න අයට බාල කියලා කියනවා. නමුත් මෙතනද බාල කියල කියේ පෙන්වන්නේ? දුරුවල කියන එක ැන කුසලයෙන් දුරුවල බාල බඩු කියල අපි කියන්නේ. එතකොට දුරල බාණ්ඩෝල්ට න බාල බඩු කියලා. අන්නේ ජාති මිනිස්සු අතරෙත් ගුණධර්මයෙන්ුස හීනවෙච්ච කෙනා බාලයි. අන්නේ බාලයා. එයා අසත් පුරුෂය.ඒවගේ අසත් පුරුෂයක්ගේ ඒ හීන බව හොයන්න කාරන තුනත්තියන දැ ඔබ මොහරි බඩු ගන්න කියට පසි පින්වත්න්නේ හී ාලයක් හොයන් ක්‍රමතියන. තුම ොහරි බඩුටියක් ගැක ෙකහ සමහරිදවල් හොල්ලබන්නවා පොල් ගඩටියක් ගන්න ගියත් බඩක ටිකක් ගන්න එක තෙව කඩලබල්නෝ විද්ධ විදිහට ඔබ ඒ හොයන්න ක්‍රම දන්නවා. එතකොට මිතනදිත් හොඳට තේරුම් ගන්න අසත්පුරුෂයෙක හොයන්න ක්‍රමතුනත් තියෙනවා. අසත්පුරුෂයා හිතනවනං හිතන්නෙම පාපි දේවල්මයිකව බාලයා. පවිටු දේවල් හිතන්නකො ේලාවෙ. අන්න එහෙම පවිටු දේවල් හිතහිත ඉන්න කෙනාගේ එක ලක්ෂණයක් තමයි ඒ පළවෙනි ලක්ෂණය. පවිට ේවල් හිතනවා කියන එක එතකොට යාගේ පලවෙනි ලක්ෂණය නිසාම දෙවැනි ලක්ෂණෙත් ප්‍රකටයෙනවා. ඒතමයි ඊට පස්ස කියන්නත් කිව්වොත් පවිටු දෙයක්මයි.ඒ බාලයා. ඊට පස්සේ තුංගනි ලක්ෂණය තමයි කෙරුවොත් කරන්නත් බාල දෙයක්මයි පවිටු දෙයක්මයි. ඉතින් හිතුුවොත් හිතන්න කිව්වොත් කියන්න කෙරුවොත් කරන්න පවිටු දේවල් කියන මේ ලක්ෂන්න තුන අසත් පුරුෂ බාලයාළඟ තියනෙන. තර බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ අසත්පුරුෂ බාලය ඔය කාරණාතුන තියාගෙන මේ ජීවිතේ විඳනොයෙකෝ දුක්තුනම්. එකැනමේ ඉන්න අතරෙම. පලවෙනි දුක මොකක්ද එයාගේ වගේම බාල වැඩ කරන කෙනෙි කාරණා දකිනකොට එයාට හිතනෝ මේවා මගළඟත් තියනවනි මාතේ ගොඩේනි කියලා. දැන්වන්න අපි හිතම පින්ුවත්න්නේ කෞුරුහරි බාල වැඩ කරන හිතන්නකො මෙහෙම? විවාහ ජීවිතය ගත කරනු. කරන ගමන් තමන්ගේ ස්වාමිය හරි බිරිඳහරි අතෑරල තව කෙනෙක් එක සම්බන්ධයක් ගොට්නාගන්නවා. එතකොට සමහරලට දෙ අපට ආරංචිනෝ වගේ සමහර සිද්ධි ප්‍රවෘති රටය තුළේ.කො තමන්ගේ ස්වාමයා අතෑරල අනියම් සැමියෙක් නෙමෙයි අනියම් ස්වාමිවරු දෙන්නෙක් එක සම්බන්ධහදා ගන්නවා. එහෙම සිද්ධි තිබුණ. එතකොට දැන් තමන්ගේ ස්වාමයාා ඉද්දිම අතෑරලත් නෙමෙයි ඉද්දිම. මේ දෙවනි අනියම් කෙනත් තුන්ගනි අනියම් කෙනත් අනියම් වසෙන් හොයාගත්ත මේ ස්වාමිවරු දෙන්නගේ දෙවැනි කෙනා හම්බෙනකොට ඇර පලවෙනි අනියම් සැමිය මොකද කරන්න පිහියෙන් ඇනල මරනෝ. දැ මේ වගේ සමහර සිද්ධි ඔබට මතක ඇතිමේ ආසන්න සිද්ධි පින්වත්න්නේ එතකොට මේ වගේ දෙයක් කරමින් ඉන්න තවත් බාල ගැහැනිය කින්නවනං. එයාටත් ඔන්න හිතට එන්න පුළුවන් එයාගේ පලවෙනි ක් දෙවිනිෙන හම්බච්චේෙන් දයි තරහට තමයි පිහෙන් ඇල්ලතිනෙ පලවෙෙනනික්ෙන. එතකට තමන්ටත් බයක් කන්න පුළුවන්. මටත් ෝහගේ විදන්න මටත් දැන් දෙන්නෙක් තුන් දෙනක්කන්න ඕන කියලා න්නේ ජාතිය පිින්ුවත්න්නේ. අසත්පුොරුෂ බාලවැඩ කරන කෙනාට කොහේහරි තවත් අසත් පුරුෂ කෙනෙකුගේ දේවල්ගෙන එහෙනකොට බයක් කෙනවා. මටත්තෝක ඔයි වගේ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ බය තැතිගැනීම සමහර වෙලාවට පින්ුවත්න්නේ ජීවිතේ, අපේ හොදට මේ සුවසේ දැම දාතුන් වහන්සේලාට වන්දනා කරලා සීලයක් ආරක්‍ෂා කරලා භාවනා කරගෙන ධර්ම දේශ නාහගෙන හරි පින්වන්තව සතුටින් ඉන්න අ හැමතිස්සෙම කතා කරන්නේ සිනහමුසු මුහුණින් ඒගොලන්ගගේ ජීවිතේ විදින සැහැල්ලූ සතුට ගැන. එතොර අර පීඩනය ගැන කතා කරනයට අපිට තේරෙනව පින්වත්මේ ඔය සතුට කවදාකොත් විඳින්න බෑ. න්තින් ජීවිතයේ හොරගංකරන මනුෂයා. හොරකම තුළ ඉඳලා හැමතිස්සෙම බයෙන් ඇතිගැනීමෙන් ඉන්නේ. සමහරලාට අහුේ අයිතිකාරයට හොුවේදන්නේ පොලිසිට අහුවිදදනෙද මේවාගේ මෙලෝවිදින්න පලවෙනි දුකතමයි අසත්පුරුෂ බාලයගේ එක දුකක්වොය. දෙවැනික මොකක්ද එයා කල්පනා කරනවා ඔය විවිධ දඩුවන්තියනවානේ ඒකාලෙ රාජ දඩුවන් දුන්න අද ටංව ඇත්තටම හොරෙක් කල්ලගෙන ැවිල්ලා. උසාවිධාීට පස්සේ කොරිමාන් බන්ධනාගාරිතයයි දවස් දාහතරක් කරරි ඔන්න හොම කියක් හරි. ඊට පස්සේ උසාාවයෙන් නියම කරයි මිට මෙච්චර කවුරුදු ගානකට මෙයාට බරපතල වැඩ සහිත වහරි ඔයක් මොක්හර විදිහකට දඩුවන්දේ එහම නැත්තන් ඇපනියම කරයි.ය අදතය නෝවාගේ මේ කීපයක්නෙ. නමු ද්‍රරජකාලය තිබ්බා මහ පුදදුම දේල්. ඒහල පිින්වත්න්නේ සමහර වෙලාවට අපි අහලතියෙන උල්ලතියෙනවා. පස ඉසගසාදානවා කසෙන් තලනෝ වගේ කීපයක්. නමුත් දැමේ බාලපන්්ඩිත සූත්‍රයේය වගේ දඩුවන් ගොඩාක්ගෙන කියනවා. කාල දික් නොවෙන්න සියල්ල සාකච්ා කරන්නේ මේ නිකන් කෙටියෙෙන් තිිකක් කිව්වෝත්. පුද්දුම දුක්්දීල තියෙන්නේෙ. සමහරලාට මේ බොරොලු අරගෙන. ඉස්සෙල්ලම ඒ දඩුවම නියම කරන අපරාධකාරයගේ හිස්ස භූගානෝ. එකන්නේ තට්ට ගානෝ. ගාල වුරල්ලා බොරලු අරගෙන ඒ තට්ටේ අතුල්ලල්ල හූරල හූරල හිස්කබල එලියට මතුවෙනකම්ම හූරනොය කියනු. එතවට ඒ මනුෂය වේවිදියට අතැරලදානවා. දකට හිස්කබල එලියේ මතුවෙච්ච පිටින්තම යා සමාජිට යන්නේ. මෙන්න මේ වගේ අමුතු අපරාධ සමහරල්ල එකෙන් අපරාධකාරයට දෙන්න දඩුවම් මේ කියන්නේ. සමහරලාවට හිසේදල ඉනගාවට හමාරිනෝ. මේ පනපිටිින්ම හම ගලෝනු. ඉරස කකුල් දෙකේදලා තායි උඩට ඉනගාවට හම ගලෝනු. දෙැන් උඩයින්දලා යටටයි අටඉදලා උඩට එකතු කරපු හම මැද්දට ඇගේ එකතු කරලා ගන්නවා. එකතු කරලා අරගෙන ගැටයක් ගහනොයි කියනවා. ගැටයක් ගහලා බිමදිගේ ඇදගෙන යනොයි කියනවා. සමහරලාට පින්ුවත්න පැත්තහරෝලා නිදි කරවල කණට ගහනව උලක්. උලට ගහල ඊටපසි කුල් දෙකින් එතන කකෝනොය කියනට සෙක්කුටේ කරකෝනවාගේ. මේවගේ දීල තියෙන දඩුවන් ගැන කියන්න බැරිතරමට, හරලාට මේවාහගෙන ඉට ැරිතරමට සංවේදය කෙනෙකුට දරාගන්න බැරිතරමට මේ රාජ දඩුවන් ගැන බොහෝතියනවා මේ දේශනාවේ. ඉතිං මේ වගේ විවි්ධ දුක් එදා දෙෙද්දි සමහරවෙලාවට ඔයදැන් ඔබ ෆුඩ් සැලට්ටෝගේ දේවල් කපනකොට පින්ුවත්න්නේ. ඔබ දන්නවා මේ ඇපල් ගෙඩියක් එහෙම ගත්තම චටි චෝඩි චෝටි කෑලිවල්ට හරස් සතට තිරස්සතර ක පපනවාන්නේ පපල ට පස පොඩි 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 කෑලිකු කරගන්නවාේ. ඒ වගේ පනපිටින්ම මේ ඇගේ තියෙන මස් හැමතැනම කෑලි කෑලි කෑි කෑලිකලට කොටකොට ලට කපනවය කියෙනන පපුංචිපුංච කලට මල ඇක්ගම. ආන් ඒවගේ පනපිටිින් රජදන්ඩුවන්දීල තියනොයිදා අප්‍රාධකාරයට ති එ බලොට අද ඉන්න අපරාධකාරයන්ට කොච්චර මනුවත් නෑ වග නිකං. දෑ අර ඔබට මාර්තක ඇති පහොගේ කාලෙ සේයගේ සේ අදුවට එහෙම කැනෙ දරුවාව මේ අහිංසක මිලෝ හසරත් තේරෙන් ඇති බොහොම මලක් වගේ එද්දුවක් නමුත් ඒගේ අපරාදුකාරුයි හිරේ ඉඳලලා ඉරි පසේලියටයි ඉතිං ආයමත් අරපොරුදු ගමනව තමයි. එතකොට කරලා තේනම ගදධ පින්වාත්න්නේේ කෝ ඇපදීලේ ලියට දා නවා එහෙම නැත්තංන් කරන්නේ අ ඇතුළේ පොඩ්ඩක් ඉන්න දෙනවා එගිය කෙනාට කාල කන්නත් දෙනවා. ඇතුළේ හම්බෙනවා තවත්තේ ජාතියම කට්ටියොක්කොම එක එකතු වෙලා ඊළංඟට මනවාද කරන්න ඕනිකන සැලසුන් ගහ ගන්න ඒ සැලසුන් ගහගන්නකම් ඉතින් කණ්ඩ ොඩදී බලාගන්න. ට පස ි ද න ටත් ොා වැඩට අප පාධ කාරයෝ කරලා ඇව මේක මම කියන්නේ අපි ඒ විදියට අපරාධ දෙන්න ඕනක කියලත් නෙමෙයි. අපි සමහර වෙලාට ඒ මිනිස්සුගේ මීට වඩා ප්‍රයෝජ් රට ප්‍රයෝජනයක්කෙන විදිහට ඒ අපරාධකාරුවටත් අපාධ නැව කරන්න හිතේ නැති විදිහට එමනත්තන් ඒට අබෝධයක් ඇතනේ දහ සැලසුම්මල්ට යන්න ඕනේ මේ නිකං ඇපදිදිී අවුරුදු කේපයක් මට මතකයි පහුගේ කාලෙ එක්තරා සිද්ධියා කාරංචුන ඒ අත්තඩගුවට අුරුදු පහලවකට මේ දඩුවන් නියම වෙන එක්තරා පුද්ගලයකුට. ඒ මොකක්ද තමන්ගේ අවුරුදු තුනේ දියනියව දෘෂණය කරලා. එතකොට අවුරුදු තුනේ දියනේව තාත්තා දෂණය කරා මදියට එතාත්තා දුවවිත රක්නෙ මේ පස්සේ ආරංචිියනවා තමන්ගේ බිරිඳගේ නංගීව බිරිඳගේ අම්මව. එතකොට මේ නැන්දයි නෑනයි බිරිඳයි දුවයි කියන සියලු දෙනාගෙන්ම සතුටවෙන්නේ යන මේ මනුසයා අර අවුදු තුනේ දුව එකක සතුටු වෙච්ච වරදට අවුරුදු පහලවක හිර දඩුවන් නියමයනවා ඉට පසි දෙන්නේේ මනුසේ අවුරුදු පහළවක් හිරබත්කාල එලියට එනකොට අර තමන් අතින්ම දූෂණය වෙච්ච දියනයට දැන් දහාටයි. ඇවුරුදු තුනේදින යව දූෂණයට ලක්වෙන්නේ එතට පෙන්වාති දැන් තුනේදි දැක්ක පුංචි දරුවාව මේ නරුම තාත්තායි දකින්නේ දහාටක හොඳ ලස්සන තරුණයක් විදියට ඉද්දී. දැන් එතකට? අවරුදු තුනේදිවත් තමන්ගේ දුවවසෙන් පේන නැති මේ මනුෂ්‍යයට දහටක දැරිවිව කොහෙද පේන්නේ තමන්ගේ දෝ වගේ. අර තාරුන්නේ ඉන්න දහාටක ලස්සන මේ තමන්ගේ දුවදැක්ක ගමන්. කිරේ ඉඳලා ආපු දවසම මේ මනුෂයා ඒ දුවව එක්කගෙන ගිහිලා රාත්‍රියයක් තිස්සේ කරදර කරනවා රබරවත්තක. එතකොට නෑ අර මනුසිය අවුදු පහලෝක්කි දල එලියටාවට පසදම මේ හැදිලන. එහහිම වැඩපිළිවෙලක් අපිට තියෙනෙ කිසිම ප්‍රෝජයක් නැති රටට බරක් තියන අපරාධකරුවන් තවත් අපරාධයක කරන වැඩපිළිේ ලක් තිෙන්නේ එදර පෙන්වාත්න ම මේකින් රා ද්ඩුවන් වලට ආයිතු කෙ කනෙමේ කියන්නේ. ඉතිං රාජද්ඩුවන් ගැන කියනකොට බුදුරජාණන් වහසවදාල මහනනය මේ ජීවිත්තයේ මේ බාල වැඩ කරන අසත්පුරුෂයා ඔය රාජ ද්ඩුවන්ගේ නැහෙනකොට තව බයක් ඇති වෙනයි. ොඒ තමයි මේ වගේ දඩුවන් ලබන වැරදි මමත් කරනවා. දැන් අසවලාට අන්න අරත් වරතට මෙහිමිකක් දී ලතිී නොදඩුවම මටත්තුවෝ වගේක් විඳන්න වෙයි දන්නෑ කියල බයක් ඇතිවෙනයකිවවා. දැන් ඒවගේ බයක්කාවට පස්සේ එක මෙලෝ විදින දුක්ක දෙවැනි බය තුන්ගෙන ඒ තමයි මැරෙනම හොත දක්වා පසු තැවෙනක්. කොයි වෙලා වෙහැරි කරපු වැරදි ගැන පසු තැවෙනවා. ඒක තමයි තුන්වෙෙන දුක. ඔය දුක්තුනම බාලය මේ ජීවිත විඳිනෝයකිව. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මොකද වෙන්නේ. එතකොට බාලය මෙලෝ මේ වගේ දුක්තුනක් වි දිද්දි. බුදුරජාණන් වහන්ස වදාලා ඉට පස්සේ මේ අසත්පුරුෂය මැරිලා නිරේ උපදිනොකොට විඳන දුක උපමාවකින්වත් කියන්න ලේසිනෑ කොන්න සුකරං. ලේසින ඒ තරමටමගැන බුද්දු කෙනෙකොට ලේසිනැති වැඩක් පින්වත්න්නේ. අසත්පුරුෂය මේ ජීවිතයේ අසත්පුරුෂ දේවල් හිතල. අසත්පුරුෂ දේවල් ය අසත් පුරෂ දේවල් කරලා. මේ අසත්පුරු දෙදවල් හිතලා කියලා කියනකොට මේක මහලුකුවට දැවන්තා පාතාල අය ඒවගේ ඇතමයි මෙ නැතුව අපි නෙමෙයි කිය නෙමේ දකින්න එපා ඔබහෙම පින්වත්න සමහරය නි අසබ් එක වච්චනය කියලා කියපු තැන්තියනවා නිරේ. මෙහොඳට සිල්ර රැකං හිටපුය. එනිසා අසත්පුරුෂදේ කියනවනම් අසත්පුරුෂදේ හිතනවන පාපිදී. විිතුදේ දුෂ්ටද කියන කරන හිතන සියලු දෙනාට මේ කාරණ වදාලයි. එතකොට නිරේ ගිහිල්ල විදින දුක කියන්නවත් ලේසිනෑ උපමාවක්කත් කරගන්න ලේසි නෑ කියද්දි. එක ස්වාමීන් හසනමක් කියනවා අනේ ස්වාමිණි කොහමරි කියන්නකො එකක්කිවවා. ඊට පසේ බුදුරජන්න ශවාහින හගන්නක කියලා ඔන්නට කියනෝ දේම්ම නියම කරනවා ඇැකිව්වා ඒ ගෙනල්ලතියන අපරාධකාරයට ද්ඩුවමක් රජතුමා මොකද දඩුවම දැ අපි. හිතන්න පෙන්වත්න්නේ පුංචේ නිදිකුම්බ කට්ටක් ැනුනත් අපිට ඒ දරාගන්න අමාරයින ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට බයයි අපි. තින් අපිට මහා විසාාල උල්ලකින් ඇන්නොත් එහෙම මොනවේදනාවත් දෙකැනෙ උලක්කෝන්න ඒ උල තියන නිකයි යකඩින් ඇන්නත් ඇති ඒ යකඩේ උල් කරල ඇන්නනොත්හෙම එක අපිට විශාල වේදනාවක් ඒ වගේ උල්පාරෝල් සීයක්ක්කයිඉන්න කියනවා. ඉති ඒතකට දැන් මේ වද කියය උල්පාරොල් සීය මයිනෝ ඇැවෙල ජතුමා ටික රජතුවනක තාම මැරුන්නෑනෙ. දැ වෙදි දවල්ලලා. ඊට පසේ රජතුමා කියෙන එහනම් තවසීයක්ක ඉන්න කිවා. ඊට පස දැන් තවත් සීයක්ක්කයින දැන් ඔබ හිතන්න පින්වත්න්නේ පලවෙනි සී අයිනකොට නිරෝගිවහිට මනුස්සේක්. එඒ නිරෝගිවහිට මනුසයට තමයි එකක්වුලයි උල් දෙක්යි කියලා ටිකටක ඇනෙන්න්නගත්. හැබයි දැන් දෙවැනි සීය පටන්ගන්න නිරෝගිවන්න මනුසෙක්නවේ. මැරිලනෑ නමුත්. මැරිච්ච ගාන්ටම පණනෙතුව වැටිලා හොඳටම මෙමේ. තුවාල වෙලා ඇඟපුරාම නැගිටගන්න පණනෑ ලේ පෙරෙනවා ඒ ගාන්ට වේදනා විඳින මේ පුද්ගලයට තවත් සීයක් අයින්න පටන්ගන්න. එතවට ඒ දවාලෙයින උල් සීයක්ත් එහෙම ඇන්නලා ඇනලා 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 හරෝහරෝ ඇනලා ඒත් දෙසයමනි උල්ටිකත් තිවරුණනාට පස්ස ුල් පාරවල්ටිකත්. වදකෝ ගිහිල් රජතුමාටි න රජතුමනි දැන් දෙසයමෙන්න්න. මේකත් තාමත් තින්නොයකිව. තාම මැරිල නෑකිවා. එහෙනම් ගිහිල්ල තවසීයක් අන්න කිව. දැන් රෑතිස්සෙත් අයිනෝ. ඊට පස්සේ දවසට මෙහිම තුන්සීයක් ඇන්නොත්. එක්ක මනුස්සයකුට ඒ මනුෂසයත් මැරිල නැත්තං මොන්න තරන් දුකක් විදී දෙ කියල බදුරජාණන් වහන්සේ සංඝයයාගෙන් අහනෝ ස්වාමීනයක හිතාගන්න බෑරි දුගක් කිවා. උන්වහන්සේ ඊට පස්ස පින් වත්න ඔය පුවක් ගිඩියක් සහිස් වගේ පොඩි ගල්කෑඇල්ල කතටරගන්න. අත මට මොවන්න පුලුවන් සයිස් ගලක්. උහන්සේ ගල අත මිට මොලවගෙන එකන පුවක් ගෙඩියක් සයිස් කියල මම මේ අදහස් කරල ඔබට මක කියන්නේ මේ දේශනාව තියෙන අත මිට මොලොවන්න සයිස් ගලක් කියල.ත අපි දන්නේ තතාගතයන් වහන්සේ බඹයක් පමණ ශරීරයක් තියෙන්ෙන උන්වහන්සට ඉති අපි තේරෙන වචනය කියමු මේ පුවක් ගෙඩියක විට ස ගලක් අතට අරගෙන ඒ අත මිට මොලවන්න පුළුවන් සයිස් උන්වහන්ේයහන මහණෙන ඔය හිමාල පරුවතයේ එක් මේ ගල සම කරන්න පුළුවන්ද. හිතන්නවත් බෑස්වාමීනනිකවා. මේක මොකක්ද කියලව. මේ මනුස්්‍යයට දවස තිස්සේ මුළුපාරවල් තුන්සීයක් ඇනල ඇනල දුන්න වදේ මේ අත මිට මොලෝගෙන ඉන්න ගල සයිස්න. නිරේතියන දුක දවසක විදිින්න තියන්න දුක. මේ හිමාල කන්දටවත් සමකරගන්න බෑැකිවෝ. දවසක විදින්න දුක. එතකොට, මේ වගේ දුග්ගැන බුදුරජාණන් වහන්සේ දැන් මෙහෙම උපමාාවසයෙන් මතක් කරන ගමන්. උන්හසේ නිරේ දුග්ගැන පොඩ්ඩක් තේරුම් කරන්න ශ්‍රාවකයන්ට අනුකම්පාවෙනවා. උනාහසිකුව මේ නිරේට නිරි සතෙක් උපන්නම. නිරිපල්ලු ඉස්සලම් යාට පංච බන්ධනය කෙලෙකක් දෙනවා. පංච බන්ධනය කියලා කියන්නේ දකුණුවත එක අද දෙකේ ඉස්සල්ල ගන්නන්නේ දකුණු අත පෙනුවත්න්නේ එ නිරි සතාගේ දකුණු අතතියලා හොදට රත් කරලා ගිනිියන් වෙච්චි උලකින් අයිනෝ දකුණු අතට. ඊට පස්සේ වම්මතටත් තයිනෝ හොදට රත්වෙච්චි ගිියං ුලකින්. ඊට පසේ දකුණු කකුලට අයිනෝ රත්වෙච්ච ගිියංගුලකින්. වම් කකුලට අයිනෝ රත්්‍යවෙච්චි ගිියං ුලකින්. ඊට වසේ පපුුවට තයින රත්ච් ගිියංුලකින් දැන් පපුවට ඇන්නටස අපිත්තහිත එන මරෙනෝ කියලා නමුත් මේක මැරෙන්න්නේ නිරි සතා. දුරජාණන්හසේ ද මේ පස් තැනම් ඇනලා මේ පංච බන්ධයනයට ලක් කරන නිරිසතා මැරෙනෑ. දැම්මට පහුගි දවසක මේ ධර්මදේශනාවකට ආරාධනා කරන්නාව හමුදා වේහෙල නිලධාරි මහත් මේ මෙතුමා අත්වාරුවකින් යන්නේ ආබාධිතයි එතුමා එහෙම යන්නේ කකුලෙ තියනක් යම්කිසි අබාධයක් එක්ක නමුත් කකුලට මුකත් වැඩි වැදිලා කිසි දෙයක් නෑ. කකුල පොඩ්ඩක් එතුමට යාගන්න අපහසුවිදියට අබාධිත බව හැදිල තියෙන මුකක්ද කියලා බලකොට මේ ඔළුවේ පෙන්වාත්නේ වම් පැත්තෙන් වදින වැඩි උන්ඩේ දකුණු පැත්තෙන් හිල් වෙලා යනො එළියට. කෙලම් මේ ඔළුව හරහා ඔළුවේ එහෙං වැදිල මේ පැත්තෙන් යන උන්ඩේ මෙතුමා අදටත් බොහොම මේ සුවසේ ඉන්නවා. ඇර උන්ඩෙ වැදිිච්චේ ඒ කාලෙ හිතන්න කොබෝ බේ ඔලුව රහාහම්පුර්ණ ඇතුළින් ගියෝ තුන්ඩක් කොහොමද. ඒ කාලෙ මතක ශක්තිය ටිකන් නැති වෙලා තියෙනවා තමන්ගේ බිරිඳව්වත් අඳුරගෙනනෑ ඉතින් අද එහෙම නෑ හොඳට මතකෙ තියනවා අ කකුල්ල එහෙම ශ්නායිවලට ආබාධ බලපාල තියනවා. මේ වගේ අර පපුුවට රත්කරපු උල්ලොලින් ඇනලා නිරේ නිරිසත් ව ඒ වදකයන්ගේ නොඒක් වදවලට පංච බන්ධනවලට හු වෙලා පෙ ුදුරජාන් වහන්සේ වදාලා මේකෙන් නවත්තන්නේ. දැ මැරිලනෑ මේ නිරිසතාව ඊළඟට යකඩ පොලෝක භාවනෝයකිවා. ඒ අකඩ පොලොහො දට රත්වෙච්චේ යකඩ පොලුවක්. දැ මේක බාවල මේ නිරි සතාව නිරි සතා කියන්නේ මතකතියාගන්න මේ එක තත්පරයකෙන් අපිට සිද්ධවෙන්න පුළුවන් දෙයක්. මොකද දැනට කරගෙන තිය හිතල තියන කියල තියන කරලා තියන පවිටු දේවල් මොනාද කියලා දන්නේ. එක තත්්පරයකින් අපිට සමහල්ලාට කරමාණන්දරූපෝ නිරේ උපදින්න පුළුවන් මේ ඇහි පිල්ලමක් ගහනකට මැරුුණොත් පෙන්වත්න්නේ අපේ ජීවිතය ඒ නිරේ ගියෝතින් මේ කියන අත්දැකීම් අත් දැක දැකම බලන්න පුළුවන්. කල්ප ගණන් නිකන්න මේ දාස් ගනන් අවුරුදු. කෙටේරියකින් සහිනෝයකු අර යකඩ පොළොය බාවලා නිරිසතාව. එතකොට මුළු ඇඟම එම හම කෙටේරියකින් සැහැල ඊට පස්සේ උන්හන්සේ කියනෝ ඒ වදකෝ මේ නිරිසතාව කකුල් දෙකෙන් අල උත්සල ගන්නයෙක ඔලු බිමට හිටින වැයයක් කරගෙන පලනොයෙකු ඇගේ තිය ොක්කොම හම් මස්ටික මේ වැෑයෙන් පලලා ඊට පස්සෙ මේ යම පල්ලු දිලිසෙන ගිනි අරගෙන දැවෙන රථයක වාහනයක ගැටගහලා ගිනි ජාලා සහිත පොලෝක ඇදගෙන නොයකිවවා. මේවදැන් කෙනෙකුට අර නිකන් අමුතු ඔය වෙසක් එකට පෙන්නන රූකඩවගේ ඇත්තකතම මේව දැන් කියා දොලු විීමෑ වෙන්නේ. අවාසනාවට මම හරික මැතිවේ හෙම හදන එකට පින්වත්න්නේ මොකද ඒ දැකලා බයනමේ හිනායනවා. එහේ ඒ තියනවා දකිනකට සමහල්ලවට වදකෝ කරනයව දකිනකොට අද වෙසක්කොලට පෙන්න්න පාවලව දකිති පොඩලමයිනු හිනාවෙන. ඉතින් මේවැන් නිරේත් මතතියන උත්තුම් බුද්ධ වචනය හැල්ුවෙන. එනිසා සල්ලිොයන් ෝොයෝ විනෝදට හෝේවා ඒ කරනවට වඩා හොඳයි ඒවා ගැන දේශනාස්වභාවෙන් තේරුම් කරල දෙනක මතමයි වටින්නේ මොකද සැබෑ ස්ොබභාවය අත්දකින්න කොහොමත් පුළුවන් වේවි යන විදියට මරණින් පස්සේ ඒක අය මුතුය මෙතන පෙන්නන්න දෙයක් නෑ මේක තේරුම් ගන්න ඕනේ. මේවා සමහරු හිතන්නේ මේ පුඩ්ලමයි බය කරන්නේ කියපු කතා වගේ. බුදුරජාණන් වහන්සේට කවදාක්වත් තිංුවත්න ෙක්ක හොරතල් කරන්න බය කරන්න කතා කිය කිය අවශතාවන්න උන්හසේ බුදුනතින් දකිනදේ. දැන් මේවාෑ ගින්දර කෞුද ගිනිිච්ච කියලහයි. මෙය කොහෙද තියෙන්න්නේ කෙලහයි. කවදේව මෙම අවුලුවන්න මොනොඇන්ද කියලහයි. දැන් ගිනිකඳෝල ගිනි කවු ව්ලුවන් එය ස්වභාවිකයි. ඒ ස්වභාවික කලාප දැන් බලන්න අපේ රටගත්තට පස මේ රට ටේපිංවත් සීතල කලාපතියනවා. වැසිවානාන්තර වගේ දැව සිංහරාජ වගේ. ඇවල වැසිවනන්තරවගේ කලාපතියනවා ර සිතුල් පව්ේ කැලේට ගහම ඒක වැසිවනන්තර විදිහනම වියලේ සෘෂ්ක විදිහේ කලාපද මේ වගේ පුත්්තලම් පැත්තර ගිහම තවවිදිහ. යාාපනය පැත්තර ගහම තවවිදිහ. එතර මේ වේවිද්ධ ප්‍රදේශවල විවිධ විදිහට මෙහෙම එක දේශගුණක වසයෙන් හෝවේවා පසේ හෝවේවා ජලේ හෝවේවා ද ජලයඋනත් බලන්නක සමහලාට කිවුල් සවභාව වැඩි එක පැත්තක ඇ මේ කවරුහරි හද ලද නිර්මාණ කරලද. සහර තැන්වල තියෙන උනුදිය උල්පත්තියන. මිනිසු කියලා නානොවයිවෙන්. එතකොට දැන් වතුර උනුකරලනි අපි නාන්නේෙ. එදකට ඒවා විදුලියෙන් හරි මුණොවිදීෙන් හරි උපක්ත්‍රමයක් කරලා තමයි වතුරට ුණුකරග නානෙ. එත උුණුද උල්පත්වල උනුවතුර කුද නුර කිය හොත් හෙමකිෙනෙ. ඒක වෙනම ස්වභහවික. පිහිටීමක්. ආං ඒවගේ තමයි නිරේ කියල කියන්නේ දැ තිරිසන් ලෝක තිරිසන් සත්තුගත්ත. මේ හැම දේම ස්භාවික පිහිටීම් මේ නිරේ සිද්ධ වෙන සිදුවෙන් පවාපංුවත්න්නේ ඒ වගේ පිහිටීම්. එනිසා මේ කාරණා සම්බන්ධව ශ්‍රද්ධාවතියන කෙනට මෙව පිළිගන්නමා රුණේ ශ්‍රද්ධාාවතියන මනුසේ තමයි සත්පුරුෂයා ඇය තමයි මේ දේශනාව කියන ප්ඩිතය. බාලයන්ට මේ බාලයන්ගේ තත්ත්ව තේරෙන්නේ බාලය හැමතිස්සම අර ඇස්පේ නැතේ අන්දෙක් වගේ ඇස්පේ නැතිේ ද්‍රෘෂ්‍යාධිත විදිහ ස්ොභාවි කෙනෙකුට පින්ංුවත්. අපි එතමකෝ මොන පාට රද්ද පෙන්නවුවත් පිරිසිදුව පිරිසිදුද කියවත් හොයා ගන්නඩ බෑනේ මනුසේයට මස ඕන එකක් කියයකට. ආගේ වගේ තමයි මේ බුද්ධ දේශනාත් මේ හොඳ පිරිසිදු බුද් දේශනාවඋනත් අප පිරිසිදු වී වගේ කිසි වැඩක් නෑ වගේ හිතෙන්නේ අන්ද විදිහේ දෘෂ්‍යාබාධිත වගේ මනුස්සයකට. ඇව මංක ඇස් දෙකෙන්නේ ප්‍රඥාවෙන් අන්ද ම ප්‍රඥාවෙන්. ඉතින් අප මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට කියා දෙනවා. ඔය යමපල්ල ඕ වගේ දෙැ මේ බාලයව ගෙනල්ල මේ නිරේ නිරි සතෙක් විදි රිපදිලා ඉන්න මෙ නි සතාව අරවගේ ගැටගහලා ගිනි ඇවිලෙන පොළොවක ඇදගෙන යනකොට වාහනෝල අයියේ සටන්කාමෙන් ම දැකලතියෙනවා. මේ මිනිස්සුන්ව වාහනෝල ගැටගලා පාරිදි දක් යන ඒ ඇදන් යන්න පින්වද නිම නිකා තාරපාරොල්ල හම ලල්ි ිහිල්ල ඇදගෙන නම සුගතියක. එතකොට අර නිරේ උපදින නිරිසතාව ඇදගෙන යන්නේ ගිනි ගොඩවල්ල වාහන වගේ ගැටගහගෙන ගිනි ගොඩවල් ඇදං යන්නේ ඒවැ පිච්ි පිච්චි දුක්විඳනවා බුදුරජාණන් වහන්සේ දල නමුත් අවාසනාව කියන්නේ මේ මොනවාකලත් මේක මැරෙන්න්නේෙන්නේ. ඒ නිරිසතා ඒ හැම වේදනාම විදෝවිධෝ කෑගගහින්නෝ මැරෙන්නේෙනේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ සියලු වේදනා විඳගෙන විඳගෙන මේ වෙනකම්ම දුක්විදින නිරිසතාව ඊට පස් යකඩ වගේ හයිය රත්තුවෙන්න ගිනිියං වෙච්ච ගිනි අගුරු කන්දකට නක්ගෝනෝ. ඒ ගිනි අංගුරු කන්දි උඩට නක්ගෝල ඊට පසේ ආපහු පහලට බස්වෝනෝ. ඒ කන් දෙ හාට මෙහාට නක්ගෝනෝ බස්සෝනො නිති නිකන් න්නෙමෙයි. අර වේද දැම් මෙතෙක් විඳපු වේදනාර උල් ඇනපුවයි හම කෙටේරිියෝලිින් සෑලා. ඊට පසේ ෑයෙන් කපලා බිමදිගේ ගිනි ගොඩේ ඇදංගිහිල්ලා මේ තියන දුක්වේදනාස්සේ අර ගිනි අඟුරු ගොඩේ කඳු උඩ නැගගෙන බහිනකොට ඇදගෙන වැටි වැටි පින්ංුවත්න්නේ පුදුම වේදනා විදි නඒත් මැරෙන්න්නේනෑ. ඒයට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිරි සතාව යම පල්ලෝ අල්ලගෙන ගිහිල්ල දානුව ලෝකුම්පු නිරේට කියන්න අර. කුල්ින් උඩුවතට අල්ල හිස යටට හරෝල ගිහිල ඒ ලෝකපපු නිරයට දැම්මට පස්ස ලෝදිය තියෙන විසා ආල කලයක් ඒ මේ නිකම් මේ ඔකුලු අර දන්සැලකට බත්තු යන්න ගන්න මේ හැලියක් සයිස් ව හෙම නෙයිය මේ මේ ලංකාවටත් වඩා විශාල වගේ කියල නික හිතාගන්නකෝ එක යොදුන් ගණන්ගොලින් දිගපල්ල මයි නොන්නේ අපි මේ නිකම් පුංචේකක් නෙමේ කියලා හිතාගන්න. මේකේ විශාල මේ තෙරක් පේෙන් නැති. ඒකන මුහුදක වැවක වගේ මහ විශාල යායක්පුරා පැතිරිච්ච. මහා දැවැන්ත ලෝදිය පිරිච්ච මේ කලේ ඇතුළට දැම්මට පස්සෙ පින්ුවත්න මේ නිරිසතාව නිකම් පෙන ගුලියක් වගේ පිච්චිපිච්චි දැවෙනෝ තනිකර. එක ගුලියකට ගැහෙනවා. මේකේ දැවි දැවි කොච්චර පිච්චුණත් මේක අඒත් මැරෙන්න්නේන. ඒ වගේ පිච්චි පිච්චි මේ නිරි සතත්. අපි. මේම මේ සසරේ විඳල්ලත් තියනෙන ඕන තර මෙ දැම්මේ. ඉස්සරාට විඳින්න වෙයිද දන්නේ කියලාම කතාව විතරන්නේ මේ ප්‍රමාණ විඳල තියන ගැන මේක තම අප මහගේ. අපේ ජීවිතයේ මේ වගේ කොච්චර ගෙවල තියනදකි කියල ඔබට්නිිකක් හිතාගන්න ඔන්න. ඔබ කල්පනා කරල බලන්නර කියනනේ කල්පය උපමාව කොච්චර කල්ද කියලා. ඒ සමහරු ඉතාගෙනන්නේ වැඩිමකාලයක් නිරේෙඉන්න අනතර ාපරමයක් කලොත් කියලෙ එක බොරු. ආනන්තරේ පාපකරමයක් ක හම වැඩිමකාලයක් නිරෙයින් නොනෙමේ කියන කල්පයක් නිරෙයින්න. කල්පේ අනිමාරය කියෙක් විතර එතන කියන්නේ. හැබැයි සමහර කර්ම විපාක ගෙවනය කල්පට වඩා ඉන්න. කල්ප සීය ඉන්න. කල්ප ධහස්කරන් ඉන්න නිරේ. ඉච්චරට දීර්ග දුක්විදිරයින්න. දැන් ඔය පුස්ස බුද්ධ සාාසනයේ බිම්බිසාරජතුමත් එෙක් එකට හිටපුේ ඥාතිටික පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන්හසලට සූදානන්ක කරප. ආහා රොක්කුම මේ දානටික උන්නහසලා වඩින් ඔන්න මෙන්න වෙද්දි මෙ ඥාතටික කාලදදාල ඔක්කොම විනාස කරලයනෝ. ඒ කරපු කරම විපාකත් එක්ක පුස්ස බුද්ධසාසනිදලා මේ කාශ්‍යප බුද්ධ සාාසනය වෙනකම්ම කල්ප අනුගානක් නිරේ දුක්විදිෙනවා. කල්ප අනුගානක් නිරේ දුක් විඳලා ආවෙත් සුගතිය කරන මේ ඉට පස්ෙන්නේෙ ප්‍රේතාත්මිකට ඒ පෙරේතයෝටික තමයි පින්ුවත්න්නේ වලුවනේ පූජකරපු දවසේ ඇවිල්ලා. ිබිසා ජත්තුමාගෙන් පින් ඉල්ලන්නේ. ඒකත් එකතමයි ඉධම් ඥාතිනන් හතු කියෙන ගාථාවපව බදුරජාන්සට දේශනා කරන වනේ. එතට ඒ සිද්ධියති ලාලන කල්ප අනූගානක් නිරෙ ඉන්නෝකොට පස ලේසි පහසුද. කල්පේක ස්වභවෙ ගැන කියන්න දැන් මන්දන්නේ වර්තමානය සමහර දේශ කියව පවා. කල්පය උපමාව ගැන කියනකට එකයි බිඳදු මෙච්චරයි කියලා කියනවා. නමුත් මේ එකයි බින්ඳදු මෙච්චරයි කියලා. පෙලට අදාලෝ බුදු වදනට අදාලව කිසිම දේශනාවකනෑ දේශනාවල තියන වචනට පටහැනිනම් එක පිළිගන්නත් මන්නන් සූදාන නැමකද. බුදුරජාණන් වහන්සේ හැම තැනම භික්ෂුවක්වෙල් ඇහවුවම කල්පෙ කොච්චර අවුරදු ගානක් තියෙනවද වාමීණී කියලා. ඒක කියන්න බෑ කියනවා. එකන අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ කියනවා. කියන්න බෑ කියනකට උපමාවකින් කියන්න පුලුවන් කියලා හනකොට තමයි ඔන්න උපමාවක් කියන්නේ. එනට මේ පසු කාලයන ග්‍රන්ථවල සහ මේ පසුකාලයන වර්තමානපුව ඇතැම් දේශකෝ එකයි බිඳ මෙච්චරයිලු. දෙ මහා බුදු වැඩ එතකොට බුදු හාමුදුරුවට බැහල්ල මේ කොලු කියන මේ එකයි බින්ඳවෙච්චරයි. එනම් මේකලු බුදු හාමුදුරන්ට වඩ බුදුවෙලාලන්නේෙ. එනිසා බුද්දු කෙනෙකොට ගණනින් කියන්නවත් බෑ කියලකිව්වනන් ඊට වඩා ජගතෙක්ක හන්ඳදහොයන්න ඒක නිසා උන්න්නහන්සික උපමාව ගෞරුවෙන් පිළිගන්න එක හොඳමද. යටට මේකල උපමාවට අනුව අුරුදු කරන්න හෙදවත් දන්නන්නේ නෑ. මොකද හේතුව ඒ උපමාව පෙන්න්න දැන් අපි ගත්ත තර යොදුන් දාසයක් දිග යොදුන් දාසයක් උස යොදුන් දාසයක් පලල දැන් මේ විශාල යොදුන් දාසයක් දිග උස පලල විශාල මේ ගල්කුල එකන හිතන්නකෝ ලෝකය එහෙම ගොඩනැගිල්ලක්වත් නෑනේ ඒ තරම් උස එතකොට නැ ලෝක උසම ගොඩනැකිල්ල මේ ඔය ඩුබායිවල තියන බිල්ඩිින් එකවත් මේ එහෙම උසක් නෑනේ එතකොට ඒ ගොඩනැගිල්ල වගේ මොනතරන් සේකුණක මේ දහස්කුණෙක උසද්ද. එද මේසා මහා විශාල දැවැන්ත උසක ගල්පරවතයක් හිතින් හිතාගන්න. ඒවගේ දිගක් ඒවගේ පලල හරියට දිගඵලො ඔන්නනෑ. හිතාගන්නකු ම ඒසා මහ දැවැන්ත විශාල ගල්කුලක් හිතන් මවාගන්නකෝ. අවුරුදු සීකට එක වතාව කොතෙන් ඇවිල්ල සාරි රෙදිකැඇල්ලක් වගේ සිනේ දු ෙදිකැඇල්ලක් කරගෙන මනුස්සේ. ැරැ පිහල න මේ පිහිනවවා කිය ඇනමුු ලවට එමන මේ එඒ මනුසයට ගලවටය පිහි අවරදු දස්ගානක් යයි. මේ එක එක තැනක ඔහොම අතින් එක වතාවක් කොහොම පිහලය නවා. එතකොට හරියට වාහනය එක වයි්ප එක එක වටයක්කට සැරයකට පිස්සවාගේ වතාවයි. සීටම එකයි. අනික මේ සිනිදුර එද්දා. ආපහෝ වුදු සීයකින් තම තව මනුසේ කයල ඔය විදිහට මේ එකක වතාව පිහි. හොම සියෙන්න්සිට පිහල මේක පොලෝ මට්ටමට ගෙන කොච්චර කල්ලයයිද. ඔබ දන්නවා අපේවා ඉස්සර මිරිස් ගල් අම්ඹරනකොට ය අම්මල කුස්්‍යයක ඒ කුස්සේ තියෙන මිරිස් ගල ජීවිත කාලෙම පාවිච්චි කරන. දවසට සමහලට උද්දේකෑමට දවල් කෑමට රෑවියනකොට හැම එලාය මර ගලේ මිරිසම්බරනෝ. මිරිස් විතරන්න මේ නොුවෙක් දේ අම්බරනු. එතකොට ඔය ගලෙන් තවත් ගලක් තියලා එකවරකොත් නෙමේ වාර කීපි අතුල්ලද්දි දවසරත් තුන්වරක් හෝයි ඊට වැඩිවාරයක් අතුල්ලද්දි. එච්චර අතුල්ලල අතුළල ජීවිත කාලෙම තුළලත් ගලකින් ගලක් අතුලලත් ගෙවිල තේ නෙමේ අගලාක එක හමරක් එතර. එතර හිතන්නොකාර සිනිදුර එදගින් සීියකට එක ගානේ පිහලා පොලෝ මට්ටමට ගෙවෙනවා කියෙක අරසා හා දැවන්තුස ගලක් කොච්චර කාලයක් යනෝද. නිරයෙක් විඳින දුක ඕහගේ කාල ගෙවනෝපින් වත්න්නේ. එතකොට ආනන්තරේපාප කරමයක් කරපු කෙන අට ගල පපොලෝමට්ටමට ගේ වනවා හාහ සමාන කාලයක් විදඳින් ඕන දැ දවදත්ත ඳින්න්න ඕන යවගේ කාලය. තැහිතන්නකශීයකට සිනිදුරෙද්දකින් පිහපු කාල ගත්තෝ දේවදත්ත හිටපු දැන් කාලේ දැන් මේ වෙනකොට ගල්පරුවතය ගීපාරක් පිහලද. ැන් දේවදත්ව වගේ අජාසත්ත වගේ ඇය නිරේ මේ දැන් අපි මේ කියන දුක් විඳිනෝ. එතකොට පිින්වති මේගේ පිච්චි පිච්චි මේ වගේ. පෙන්න්න ගුලිවෙවී මේ දුක විදින පලවෙනි සංගායනාව. ඔබ හිතැන් අපිට මේ ධර්මය මේ විදිහට අහන්න අවස්ථාවහදළදුන්න පලවෙනි සංගායනාව කරපු අජාසත්ත පවා තාත්තා මරපු දුකට මේ වගේ පෙන්න ගුලිවෙවී මේ දුක මේ වෙලා විදිනවා. දැ ඒ ගොලන්ට ඔය සිනිදුරු එද්දකින් අවුරුදු සීයකට එක වතාවගානෙ පිහළ පිහල පොළෝමට්ටමට ගල ගෙවෙනකම්ම මේ දුක විඳින්න වෙනවා. හැබැයි දැනට පිහල තියෙන මේ තාක්කල්, රුදු දස්ගානක් ගහල තාකල් ගෙලතින වාරගාන වෙලෝතිම තිස්වතාවකක් පිහල නෑන. තිස්තාාවකක්ත් පිහල නැති මේ ගලේ කොච්චරද ගෙවිලතින්නේ. ඔබ හොඳට හිතන්න මේ කොහවද ගෙවෙයිද. ඔය විදිට පිහලා අංගලක් ගෙවෙන්න. අංගලක් ගෙවෙන්න මේ මුළු ගලවටේම. අංගලක් ගෙවෙන්න කොච්චර කාලයක් ඇයිද. පොලොෝ මට්ටමට ගෙවෙනවාගෙනෙ කොච්චර කාලයක්ද මේක ෙහිසි පහසු නෑපින්වන්නේ. ඒ වගේ කල්ප අනුගානක් හිටියැකිවෝ මර බුදු කෙනෙකුගේ දානවලක්ව අලක් පුස්ස බුද්ධවාස නිදල මේ සසර මහා භයානකයි. ඒට පස්සේ ඔතන ඔය ලෝකුපු නිරෙෙන් ඇදල අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ගිහින් දානවයකව මේ නිරිසතාව මහනිරේට. මහ නිරේ තමයි ඊළඟෙට තියන භයංකාර්ම තයන. මහනිරේ තියෙනවා යොදුන් ගනං විශාල මහා යකඩ ප්‍රාකාරවලින් හැදිච්ච තැක් යකඩ පියනකින් වැහිලා තියෙන්නේ හොවත් අනිිකර යකඩ දොරටු හතරත්තිනවා හතර පැත්තේ වටේම ගිනි ජාලා ඇවිලෙනවා. මේ කස්සේ මේ නිසත්තු දුවනවා බේරෙන් එහට මෙහට යොදුම් ගණන් දිගනිසා ඇත දුවනෝ. කොහෙෙන් අරි දොරටුවක් කරුණට පසේ දොරටුවෙන් ගින්න එනවා ඒත්ඒ ගිනි ජාල අස්සෙම දුවනෝ බේරෙන්න්න ලංවෙනකට දොරටු ඇහෙනවා ආපව අනි පැත්ේ දොරට රනවා දුවනුව පැත්තේ. මේ මහ නිරේ ඇතුළේ විදිනවා මේ ලෝකයේ කෝටි ප්‍රකෝටි ගනම් මහ විශාල නිසත්තු ප්‍රමාණයක්. ක මේ මනුස්ස ලෝක කෝටි හත්සියයක් යන්නේ බහොම ටිකයි. ඔබට තිරිසන් ලෝකෙන් ගත්තුොත් එහෙම. ඔබ නිකන් හිතන්න තිරිසන් ෝක තිරිසන් සත්තුකම කොච්චට වර්ග ඉන්නවාද. අපි සියලු අර්ග පැත්තකින්දල මාළු විතරක්ගම මුළු ලෝකෙම එක දවසකට මාළු දැල්ටිකට සහ බහුදින එක්දින පිවිධ බෝට්ටුවලට විවිධ තාක්ෂණික උපක්‍රමයෝදලා මාළු ලක්ෂ කෝටි ගණන් එකවරල්ලන මාළු බෝට්ටු තියනවා? මේ බෝට්ටු ගත්තම එක දවසට අල්ල නොපෙන්වවාත්න ලෝකෙපුරා මාලු කෝටි හත්සියකට වඩා. කෝටිහත් සියේ මොකද එක මේ රටවල් කීප් කල නො කෝටිහත්සියක වඩා. එතර මේ මිනිස් ජනගහනි කැනෙ චුට්ටයි. නිරේ ඔය මහනිරේ ඇතුළේ විතරක් මේ යකඩ ප්‍රාකාරටිකේ ඇතුළෙ විතරක්, මේ මොහොත වෙද්ධි පංවාත්න කල්ප ගණන්තිස්සි දුක්විදින නිරිසත්තු ප්‍රකෝටි ගණනින් ඉන්නවා. මේ හැමෝම මනුසු ලෝකෙන්න්නකොට මේ ලැබච්ච? සැපවලට අහුවෙලා ඔහේ මේවා අයුතු විදිහට තමන් පවිටු විදිහට හිතල්ල කියල කරලා මේ රැස්කරගත්තුව තම ඩැංගුව ගෙවන්නේ. එතවට මේ වගේ මේ දුකවිදින නිරිසත්තු සම්බන්ධව බුදුරජාණන් වහන්සේ බුදු නිතින් දකි නෝපෙන්වාී. එය අපි දකින්නේ නෑ අපි මේ උන්හසේ කියපු දේ ඇහෙන්නේ. අපිට හිතාගන්න බෑද මේ ලංකාේ. හිදුමහරාතන්සේ වඩිනකොට ලංකාව හිටපු මිනිසු මොනවා දන්නව අද. මිහිදු මහරාතනස මොන්න තරන් අනුකම්පාවකින් කරුණාවගේ මෙවා කියල දෙන්න එද්ද. මේ බාල පණ්ඩිත සූත්‍රයේ එදා මේ ලාංකෙකයන්ට කියා දෙනකට ඒඇයගැගේ හිරිගඩ පෙපිලා එයයි වීරියවන්තිය වුණ, එයඇයි චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න මන කියලා. මොකද එවෙලේ මිහිදු මහරාතන්සේ පැහැදිලියෝ මතක් කර චතුූ හපායයේ හිච්ච විප්පමුත්තුවා. සෝවාන් වනුත් සතරපායෙන් සදහටම නිදහස් වන්න පුුවන්. මේ කියන නිරේට නැවත කව දාවත් නොවැටෙන්න්න පුළුවන් සෝතාපන්න වුණ. ඉති වීරය ඇති වුණා. සෝවාන්වෙෙන් ඒකයි අටදහස් පන්සීයක් සතියක් යනකොට මේ දේශ නැහෙනකොට කවදුඋනන් දුනොවෙන්නේ සෝතාපන්න වෙන්න සියලු වැඩ පැත්තකදාලා මේකට කළයුතු දේට මහන්සිගන්නවා. ඒ තරමට මේ ලෝකෙ පින්වත්න්නේ. අපිට මේ ධර්මයට පිට කිසි දේකට තැන නොදන තරමට වීරයක් ඇතිවෙයි නිරේ දුක හරියට දැනෙනකොට හිතනකොට තේරෙනකොට. දර දැම්මේ මහනිරේ වටේ ඇවිලෙන මහ ගිනි ජාලාාවත්යෙක් ඔබ හිතන්න. මේවයේ මේ ගින්දර සුළූ පටුනෙදේ අපිට ගින්දර කියන එක ගැන කතාහගනකොට ගින්නේ තියෙනව විධ මට්ටං දැන් ඉටිපන්දම පහනු පත්තු කරලා පහනපත්තු කරලා තියන තැනකයි ඒ ගිනි දැල්ලයි. ඉට පස්සේ ඔබ හිතන්නකෝ. කම්හලේ තිය මයින හමත් එක් එතන ගන්න ගිනි දැල්ලේ පැහදිලි වෙනසක් තියන අදනඇත. දැන් ඔය ඉටිපන්දමක හෝයවා පහනපත්තු කරපු තැනක තියෙන ගිනිදැල්ලෙන්. ඇගිල්ල හාම හා යව්ුවොත් ඇගල්ල පිච්චනව කියලා හිතන්න කු පොඩ්ඩක් එක පාර ඉටිපන්දමක ගිනි දැල් හර හා ඇඟිල්ල යවන. පිච්චෙන්නෑන. හැබැයි මයිනහමේගින්න කම්මලේ ඊටවඩක් හැරයි. පස බදන්නවා යකඩ පාසන්න උනු කරන්න පරත්තරංඋුණු කරන්න ඒ වගේ දේවලොට පාවිච්චි කරන ගින්දර තියෙනවා එක මොහොතෙන් යකඩ වනත් ගිනියන්වෙල රතුවෙල එක තත්පරයක් කියැන කලින් රත්තුවෙලා ගිනියම් වෙලා යනවා ඒ සමහලට ඊට පස උන්නුවෙලා යනොදන් යකම්මලේ තියෙන මයිනහමේ ගින්දරට යකඩේ ගිනිියන් වුණට තලන්න පුළුවන්ගාන්ට උනුවෙන්නේ. හැබැයි ලෝක සමහර ගින්දරතියෙනවා ඒ ගින්දරට යකඩ කෑල්ල දැම්මත් යකට කෑල්ල හනිකර දීරයක් වෙලා උනු වෙලායනවා. වීදුරනුවනෝ පින්වත්නේ ඔබ දැකල තියෙන ද ගින්දරක් මේ හොද යකඩ හෝවේවා නැත මෙහමකි ගල හොඳ කළුගලක් දැම්මොත්හෙම ඒ කළුගල කඩදාසයක්කොගේ අලු වෙලා යන ගින්දරක් දැක්කොත් ඔබට බයහිතෙන් නැත්ද. කඩදහියක් අලුවෙනෝ වගේ ගල්කුල අලුවනවා. ආංගී වගේ සැර ගින්නක් පෙන්වාද මේ කියන නිරේ තියන්නේ. ඔබ හිතන්න්න එවම එටින්ද මේ ගින්දරවගේ ගින්දරක් කියලා. මෙ නිරේ විදින දුක. ඒ තරන් දැවන්ත හිතාගන්න බැරි මහා දුකක මේ නිරිස සත්තු දුක්විදිී අපි කොච්චරේව දුක විදල විඳල දමතෙන්ට විත්තියෙන. එඒහම දුකක් විඳල අද මෙතෙන් ටාපු අපිට අදයක තේරෙන්නේ නෑ. බදුරජාණන් වහන්සේ වදාලා කල්ප ගනන් ඔය විදිහට ඔය නිරේ දුක්විඳලා විඳලා ඊට පස්සේ. සාහනි බදුරජන්සේ තන රි අපූර් කතාවක් කියනවා. මට නිරේගැන තියන දුක විධ විදියට විස්තර කරල දෙන්න පුළුවන් කියනවා. හැබැයි කවදාක්වත් නිරේදුක සම්පූර්ණයෙන් කෙලි ඉවර කරන්න බෑ කියනවා. ඉගැන බුදුරජාන්නසේ මේ විධ දේශනාවල. ඔයි දේවදතු සූත්‍රයේවා මේ බාල පන්්ඩිත සූත්‍රයේවා මෙින් නිරේගැන කියන මේ දුක්ක පරිපූර්ණ කතාවන්නම මේව කියල එවර කරන්න බෑ දැන් අප ඔබ හිතන්නකො මනුස්සලෝක තියන දුක උගලන්ට පේන දුකගමු. අතා කරල ඉවරරන්න පුළුවන්ද. ැ පහුගේ තාලෙම අපි මිනිසුන්ගේ දුක්ගන කතා කර. නාය ගිහිල්ල ගංවතුර ගල මිනිසුන් විඳ දුක ැෙන මිනිි පට්ටිය නතු තවමත් මේ ොහොත ේදිප පින්වාද පස්වාසේ වැල්ල ච මීතියෙනවා. ඒ මනිස්සුන්ට මල්වඩන්නෑ පෙට්ටිනෑ ලයිට් නෑ මල්නෑ සැරසිලි නෑ වැදිලි නෑ කිසි දෙයක් නැතුව. එහෙම පස්සා සේ මිනිසුන්ගේ හදදවස දේශනයක් කරනකොට පස්සවාසේ මිනිිය. ඒවා කිසිම ගරු බොහමන් නැතුව වලදාපුව නෙමෙයි. ඒ විදිහට අහිංසක ළමයින්ගේ පවා මිනි මේ පෙනි පෙනම. හිතන් නැතුව මේ හුද්දට හිටපු අපි වගේ මිනිස්සු පින්ුවත්න එහෙම වැලලෙනව පනපිටං. මේ දුක්විදින රටක් නෙමේ. මේ රට වඩා දුක්විදින රටවල් ඕන තරන්තියනවා. මේ රටේ පවා අතීත අප්‍රමාණ විදුපු දුක්තියනවා. දැන්ගයි කොම්ප්්‍ය වීදයේ ඉතිහාසි පුළුවන්ම් හොල්ල බලන්න නොබ ඔය කොම්පඥ වීදී ඉස්සර, ලු ාතිකයන්ෝ ගෙනල්ල හල් වීදිය විදිී වහල් දූපතක්තනිකර ඔය දූපතේ මිනිසන්ට දීල තියෙන ද්දුම දුක් වහල්ලූ විදිහයට තියාගෙන. ඉතිහාසෙ හොයල බැලුවත් මේරට ඇතුලෙපවා කොච්චර දුක්විඳපුවා ඉන්නවාද කියලා හිතාගන්න බෑ. ඉති මේ මනුස්සලෝක තියෙන දුක්්ටිකවත් කතාකරෙ වර කරන්න බැරනමේ සුගතියක. පංවාත්නේ නිරේ ගැන මොනකතාද. බුදුරජාණන් සවදාල මෙම සම්පූර්ණව කියන්න බෑයි වර කරන්න බෑ කියලා. ඊට පස්ස දැු. හොඳම වැඩේ මේකනේ ඔය නිරේ කල්ප ගනම් කොච්චරහරි දුක්විදල ඊට පස්ස ඒතනන්ෙන් අයි සුගතයට නෙමේනි. ආපහු ඊට පස්සේ ඉතුරුවෙච්ච කරම තියෙනවා. කැනෙ නිරේ දුක්පින්දට කර්ම ඉතුරුවෙනවා තව. දැන් ඔබ දන්නෝ මුගලම් මහරාතන් වහන්සේ කල්පය ර අපි කිව්ව සිනිදුරෙද්දෙන් ගල පොලෝමට්ටමට ගෙවෙන තාක් කාලයක්? ඒවගේ කල්පයක්තිස්සේ නිරේ දුක්විින්ද හැබැයි ඒක ඉතුරු කරම තවත් ගෙව්ුවනිද මේ ජීවිතේපවා. එට කොඩ වෙලා ගුට්ටි කාලා පිරිණවම්පානකං අර කර්ම මිතුරවා ගෙවන තාමත්. එතකො ඔබහිතන්න දේවදත්තල ජාසත්ල දැන් තාම තිස්වතාවකත් සිනිදුරද්දෙන් පිහල නැතිගන්ට තව කොච්චරකල් ගවන්ඩවීද කියලකිව ොමදවට ඒවා ඊට පස්සේ මනුසලෝක ඇල්ල පවාත් තවත් ගෙවන්න වෙන. මෙව ලේසි නෑපෙන් කර්මය කරන වෙලාව අපි ටෝකෙච්චර තේරෙන් නැතිවුණාට. ඊට පස්සේ නිරේදුක ගෙවල්ලා ඉතුරුවවෙච්ච කරම ගෙවන්න තිරිසල් ලෝකටනවා. ක බදුරජාණන් වහන්සේ වදාල අප්‍රමාන ඒත් තිරිසන් සත්තු විදින දුක්තියනවා. තනකොළ කාලා ජීවත්්‍යයන සත්තුවූ අපි හිතින් හැට ලස්සන යහිංසකද මෝ ඕ වගේ තනකළ කන සත්තුව නොන එලුවෝ බූරුවෝ අශවියෝ ගෝන්න. දැ මේ වගේ තනකොළ කන සත් වූනන් ඔබ හොඳට හිතල බලන්නකො දත්වොලින් නිුලාකන්නේ. දත්වොලින් උලාකන ව කියල කියන තැනත් මේ පහත් නීච බවක් මේක. අපිට හිතෙන්ෙන හරි ලස්සනයි අහිංසකයි අනේ මුවා දත්තුලින් මුලාක නතත්වට ඔබට පත්තු නොත් එෙම ඔබට එක දුක් පගුවත්න්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහසේ වදාලා මේ පංචකාමේ නිසා මේ දුක්විඳන්නේ. ඒ සත්තු දත්තුලින් තනකුලටි කුලාකකා වේලිච්චා හෝවේවා තියනෙනෙක් ක දැමන්නේේ අපි රටවලොල ඉන්න සත්තුන්ට හරි වාසනාවත්තේෙන. මොකද සමහර සීතල රටවල ඉන්න සත්තුන්ට, මාස හතරක් විතරයි හරියට ඉරපායන්නේ.ඒ හිම වැටන කාලෝලෝට උන්ට තනකොළ නෑ. ඒ කාලවලට අමාරුවෙන් ගොඩගහගත්ත තනකුල ටික් මේ මනිස්සු ඇති කරන සත්තුන්ට දෙන ොනැත්තන් සත්තු හරරි දුක්විදිනවා. මේ වගේ තිරිසසත්තු ඉදින දුක්‍රාශයක් බුදුරජාණන් වහස පෙනනවා. සමහරලාට කියන අසූචි අනුභව කරන තිරිස සත්වයි නොනිකංහර බ්්‍රාක්්මණෝ යාගවලට තියෙන ලෝභකමුවගේ අසූචිවලට ලෝභකමේ නිරි සත්ව න්නවාක අ සසූචටික හොෝහො යන්න ඒකෙට බුදුරජාණන් වහන්සේ වේද සත්ව පෙනනවා කොක්කුලෝ දැන් අපි කොකුල කනවා හැබැයි කොකුල අසූචිකනෝ එතකට අප අසූචිකන සත්ව කනවා හිනම් පෙන්වති. ඊට පස්සේ ඌූර ඌරගත් මසුත් කන රත් අසූචිකනවා අසූචිකන ඌර කකුලු අපි කනු ට පසේ. එතර බුදුරජාන්ශවදාල තව අසූචිකන සත්‍යතම බල්ලලා ැ පහොගේ කල බලු ඔලු. දෙදාස් ගානක් හම්බනා ගමක ප්‍රෝෘතිවෝල්ට ඔබට ඇහෙන් නැති. එ බල්ලන්ගේ ඔලු දෙදදාස්ගානක් එක පාර හම්බුණේ අනිවාරයෙන් එතන මොක්කරි මස්ජවාරමක් සිද්ධනා කියල සැකකරනවතවම. තින් එහෙම බලු මස් පෝ සහරලාට මේ විදධ මස්වාර්ග සුපර්ගෝල්ට කියලා මිශ්‍ර කරන වෙන්න පුළුවන්. බල්ලත් අසූචිකනෝ. එයටවස බදුරජාන්ස වදල හිවල්ල වගේ මේ සත්තු අසූචිකන්න මේ පංචකාමේ වරද්ධගත් දුක විදිනෝ නිරේ දුක්විවෙදලාපු සත්තු වය. ඒඉතුර ක්ටික ගෙවනොයකිවා. ඉට පසේ බුදුරජාණන් සතුව සමහර සත්තු අන්දකාරය පපදිල අන්දකාර ජීවත්තවෙල අඳදකාරම මැල්ලන සත්තු ඉන්න එකකක්. කීටයෝ පණුුවෝ ගැඩවිල්ලු මේ වගේ සත්තු. ඊට පසිේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔක්කොම මේ පංචකාමි වරද්දගෙන නිරේ දුක් පෙඳල ඉතුරවාගෙ වන්නේ. තවත් සත්තු ඉන්නොයකිව්වා සමහර වෙලාවට වත්තුර මේේ පදදිල්ලා වතරම ජීවත්තවෙල වත්තුරෙම මැරලයන ලු ැස් බෑෝ ින් ඹුල්ලුවගේ මේ සත්තු. ඒඟ පින්වුවත්න්නේ දැන් ඒ සත් වුනත් ඔබ දන්න එකිනෙකාට බයේ මිනිස්සුංගි විතරන්නේ ඒ සත්තු සත්තු අතර පවා බොහොම බයන් ජීවත්තය නොේ හැම සතෙක්ම. ඊට පස්සේ අසූචි දැන් අර ඉස්සලක අසූචි කණේ බොදුරජන්න සීල්ලඟට පෙන නොමේ අසෝචි ගොඩේ උපදදින මහර සත්තු. අසූචි ගොඩේම ජීවත්වෙලලා අ සූචි ගොඩේම මැරලියනො එහෙම සත්තු ඉන්නවා සමහරලාවට ඒ සත්තු ඔබ දන්නවා දැන් සූචි වලට මේ විතරක්න මේ කුණු මස් ඇඟවල්ලොල තින තුවාල මිනිස්සුන්ගේ ඇඟවලල සත්තුන්ගේ ඇඟවල්ලුල ඒ ඇගවල්ල තියන තුවාලොල පින්වත් අසූචි වගේ පනුව හැදිලා ඒ තුවාල ඇතුළෙම මේ පණපිටිින් ඉන්න සත්තුන්ගේම ඇගේ තුවාල හැදෙනවා. ඒ තුවාලවල පනුව කියන්නේ තවත්තාත්ම නිරේ ඉඳලාපු සත්තු තමයිය තුවාලොල පනුව වෙලා උපදිනවා ඊට පසේ මැරිච්ච මලකුණුවල පනුව වෙලා උපදිනවා? මේ වගේ කොුණුවවෙච්ච කෑමවල පුුණු වලවල්වල පුුණු කානුවල මේ වගේ ඉපදිලා සත්තු හරියට දුක්විදිනවා. එතකොට තිරිසන් සත්තුන්ගේ දුක දැන්. මම පහුගේ දවසක වීඩියෝ එකක් දැක්ක පින්ුවත්න්නේ. ඒ ඇවිල්ලා අර කබල්ලෑව කියලා කියන්නේ. මේ කබල්ලෑවගේ ඇඟ පුරාම විශාල පොතු තියෙනවා. එතකොට අපිට හිතනය පොතු හින්ද හරි ආරක්ෂිතයි කියලලා ඇත්තම කබල්ලෑව කියන්නේ සාමානයෙන් සතිකුට එකාර ගොදුරක්රගන්න බැරි. මහා ගන පොතුවලින් වෙහච්ච හරිම ආරක්ෂිත සතක්ේ තොටේ පොත වුට පිහිටලති නොගගේ ආරක්ෂාවට. කාගෙන් ආරක්ෂාවට අනිත් සතුන්ගෙන් ආරක්ෂාවට. නමුත් ඒ වීඩියෝ එකේ ඔපේෂන් එකක් කරපු තැනේ අපේ රටේ වෛද්‍යරු ටිකක් විශාල තුවාලයක් මේ සැත්තමකට ලක් කරලඒ සතාගේ ඒතනට වෛද්‍යවරයක් ඒ පොත්තාක් උත්සලපෙන්න්නනවා. දැම්ම පොත්ත හැදිල තියෙන්නෙම ආරක්ෂාවටනාට අනිත් සත්තුන්ගෙන් පරසතුන්ගෙන්. ල පෙනුවේ පොත්තා ඇතුලෙන නිතුල්ලු තුොගේ. ලේ බීල පුදුම විදියට ඉදන මේ පොත්තු හැම්ම එක ඇතුලම කිනිතුල්ල පිරිලා. එදර දැම් මේ කෙනනිතුල්ලා ඉංකරගන්න මේ කබල්ලෑවට කිසිම ක්‍රමයක් නෑ. ඌට තියන එකමද ඉවසගෙනවිඒ දුක විදින එක විතරයි හැමදාම ජීවිත. නින්ද කියන නිින්දයන්න ෙතඒ දුක්ක විඳවිඳද. කෑමටිකක් ොයාගෙන කනවානම් කන්නේෙ තර දුක විඳවිඳ. අපිට පින්වාද මේ පොඩ්ඩ මදුරුවෙක් කනකට අපි ටස් කියල ගහනවා. හැබැයි අර. මේකිිනිතුල්ලො ඒ පැටවෝත් ඒ ඇගේම දදා ඒ ඇගේම බෝවෙවී අයිංකරගන්න විදිාක් නැතුව අර දුක විදඳනවට ැන් අපිට නම් අප අයිංකරගන්න බැරනම් කෙනෙකොට කියලාහරි අයිංකරගන්නවා. අර පොතු අස්සේ ඉන්නේ. ඒ පුතු අස්සේ ඉන්නකිිනිතුල්ලෝ අයිංකරගන්න බැර වූ විදින දුකයි වීඩියෝ එකක දකිනකොට ඇඟ හිරි වැටනෝපෙන්වාත. මේ වගේ තිරිසන් ලෝකෙ විදින දුක් අපිට හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේ වදල්ලා ඔය ඔක්කෝමත් දුක් විඳලා. ඊට පස්සේ මනුස්සු ලෝකෙට එන්න ලේසි නෑකිව්වා මොකද තිරිසන් ලෝකගියාට පස්සේ. නැවත්ත සුගතියකට එෙනවා කියන එක ලේසින ඒ ඇංගුල තවත් කරන්නේ පවිටු අසත්පුරුෂ සිතුවිලිමන තියෙන්නේ. ඉති තව තවත් ඒවේමටන. ඊට පස්සේ මොකද වෙන්න කියන්නේ ඉතුරු ස්තරටික අපි බාර දෙනවා ඊළඟ සතියට මේ බාල පණ්ඩිත සූත්‍ර දැමේ බාලයාට වෙච්ච දේවල්ටික මේ තාවව කතා කරග කියන්නන්නේ ඩිතයාගේ විස්තරත්තින අපටි කතා කරන්න අපි ලබන සෙනසුරාද සිත්නිතාස පෝටත් මේ ගැන සාකච්ඡා කරන්න ඉදිරියට බාරදමින්. අදෝඔබ මේ නිරේ ගැන්න තිරිසන් ලෝක ගැන කතා කර මේ බාල වැඩ කරන ඔබට පින්වාත්න ජීවිතය කරනවා නම් මං කියන්නේ එක අයි කිසිම ගැලවිල් ලක් නෑ. එක කිසිම බේරිල් ලක්නෑ. ඔබට දැනෙනවානම් මේ දුක. මේ දුක එපා කියල හිතෙනවානම්. මං ඔබට පොඩි උපමාවක් කියන්න. ඔබට තාමත්? ඒතිය පරිස්සං වෙන්න අවස්ථාවක්. ආනන්තරේ පාපකරමයක් වෙලා නැත්තන්. ඔබ තාම පින්වන්තයි ඒ මොකද හැබැ ඒ පින කොච්චර වෙලාාවකටද තවක තත්පරයකටද කියන්න බෑ එනිසම් හ මොහොතක්ම වටීවී හරයට මේක මේ වගේ. ඉමන් ඔබට පොඩි උපමාවක් කියන්න මේ වෙලා අපට ලබිච් වාසනාව කොච්චර දෙකල තේරුන් ගන්න. ඔබ ලෝකෙ කොහැරි දැකල තියෙනවද දැන් ඔය උසාවියට ගේනවන වැරදිකරුව දරම වැරදිකරට. එයා සාක්ෂි විමසලා මෙ ඔප්පු කරනකං නිශ්චිතව එයා චිත වැරදිකරුවෙක් කරන්නේ එයා ඇල්ල විත්තිකරුවේ. තොට එතෙදි මෙයා සැකකරුවෙක් හා සමානයි. තාම ඔප්පු වෙලා නෑ. ඔබ දැකලතියනෝද යම් මුසාවයක ඒ වැරදිකරුට වාඩිවෙන්න දෙනවා නඩු ආසනි. නඩුකාරයගේ ආසනි. වාඩිවෙලා එයාට කියනවා ඔයාමවාට ඕන කරන්න විදිහෙක්ක ලියාගන්න කිය. වාට ඕන දඩුවන් කාලෙ වාට ඔන්න නිදහස්වලා යන්න ඇපොඕන්නන් ඒවා ඕනිකක් වාට ඕනික ලියාගන්න කියලා වැරදිකාරයයට නඩුපුුටේ වාඩිුවන්න දෙනවා. එහම සාාවයක්ක් ඔබ කොහැරි දැකලති නද පිිුවත්න්නේ. ඔබ හිතන්න මේ දැන් අපිට ලැබිලති නාං ඒවගේ චාන්ස එකක්. ඒකයන්නේ දැන් අපිට නඩුපුුටේ වාඩිවෙලායින්න. දැන් අපිට ලියාගන්න පුළුවන් නිරේ යනවනම් යන්න තිරිසන් ලෝකය න යන්න ප්‍රේතලෝකය න යන්න කොච්චර කාලකට දෙයන්න ඕන. ලො මොගේ තැකට දෙදන්න ඕනෙ. ඒවෑ කෝචර කොච්චර කාල කරක්ගහ ඕනෙද එහම නත්තන් දෙවන් අතරට යනවාද. ආයි මනස්ලෝකට වෙනවාද. සෝවාන් වෙනවාද. ආයයි උසාාවයට සදාකහලිකෝ නැති විදිහටම විමුක්තියටම යනවාද. දැම් මේ වැරදිකාරයත් අපිමයි. අපිටම දැන් නඩුතේන්දුව ලයාගන්න නඩුපුටුවත්දීලා. බුදුසස්සුන ලැබනාා කියන අය ඔක්කොම නඩුපුටුව ලැවිච්ච. බුදුසසන ලැබිච්ච නැති අයට නඩුපුට ලැබලා නෑ. ඒනිසා සෑම මේ ධරමේ තේරුම් අරගත්ත කෙනෙක්ම අමතක කරන්න එපා ඔබ තවමත් වැරදිකරු. ඔබට දඩුවම හිමී ඒ දඩුවම කොහේහරි විදිින්ඩ වෙනවා හැබැයි ඔබට වාසනාවකට බුදුරජාණන් වහන්ස අස්ථාවත්දීලා ඩුපුුටය වාඩුවෙන්න්න පොතයි යොක්කොමක් ඔබට ියාගන්න දීලා. ඔබට දැන්තීරණේ තමන් සතුයි තමන්ගේ ඇතේ තියෙන්නේ. අපි බලමු මේ සූත්‍රයේ ඉතිරි කොට සීළඟ සතියේ, බාල පන්ඩිත සූත්‍රියය. මේ මිහිදු මහරාතන් වහන්සේ පොසොන් මාස අපිට කියා දුන්න අත්තියුත්තුම් දේශනාවක්. ඔබ හැම දෙනාටම සසරබිය දැනේවා. සසරින් වහ වහා ඔබ හැම දෙනාම අත්මි දේවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වට එකතු වනේ. මානෙල් හේෙනගම මහත්මිය ඉතාලයහි පදිංචිව සිටින ඇය අද දායිකත්වෙට එකතුවෙමින්. සියලු ලෝකවාසීන්ට චතුරාරි සත්‍යවබෝධය සැලසීම අරමුණ කරගෙන තමයි දායිකත්වයට සම්බන්ධ වෙන්නේ. ඉතිං විශේසයෙන්ම මෝලික අරමුණු යම්තා කැත්නං මානෙල් හේෙනගම මහත්මියයට ඒ සියලු සත් අරමුණු සපල වේවා. ඇයගේ මියපර්ලෝගී ආදරණීය මවපියන්ට එවගේම ඥාති හිතයිශීන්ට, එයගේ ඥාති සියලු දෙනාගේ සංසාරගතසිහිවෙන නොවෙන සියලුමීගේ ඥාතිීන්ට වගේම. පහුගේ කාලේ ලංකාවේ හදිසිියම වෙශසනයට පත්වෙලා ජීවිත අහිමි වෙච්ච, සියලූම අපේ මසරණ ජනතාවත් අපි මේ වෙලාවෙ සීහිට නගාගන්නවා ඒහැම දෙනාටමත්. හතලිස් දහසකට ආසන්න මියගිය සියලු රණවිරුවන්ටත් මේ පිෙනි හේතුවේවා මේසිෙහි කළ නොක්කල සංසාරගත සියලුම මියගේ ඥාතියෝම පින් බලයෙන් පරලොව සැනසිත්වා කියල කවුරුත්සාදු කියන්න දෙවියෝත් සතුට මේ පින් අනුමෝදංගලා දෙවුලොව සැනසෙත්වා එවගේම සංසාරගත සිහිවෙන නොවෙන සියලු මියගේ ඥාතීන්ට දෙවියන්ට හැම දෙනාටම වගේම අපිටත් දායිකත්වන් එකතු වෙච්ච මානෙල් හේනිකම පින්වත් මහත්මිය ඇතුළුේ පවුලේ පෙන්වොත් සියලු දෙනාටමත්. ඒවගේම පින්වත්න අද මේ ධරමය ඔබට මේ විදියට අහන්න, ඔබේහිත් වීරයවන්තවෙන් ඔබෝ කුසලෙට යොමුුවෙන් ඒ කාන්තෙන් ඔබට උපකාරවෙන්නේ මෙන් එත්තෙෆෙම් නාලිකාවේ අධිපතිතුමන් මෙවැනි ශක්තිමත් ගුවන් ඉදුලි නාලිකාවක් ඔබ වෙනුවෙන් දායාද කරපු නිසා. ඉතින්. ෙනවිරත්න ෑපා මැතිතුමන් ඇතුළු කාරරි මණ්ඩලේ පින්වත් සියලුම දෙනාටත් අපි මේ පිණි තාම මෙත්්සිති නාශිරවාධ කරනවා දායිකත්වය ශ්‍රාවකත්වය දේශකත්වය සියල්ල තුළින් රැස්කරගත්ත සියලුපින් හැම්ම දෙනාටම චතුරාරි සත්‍යාවබෝ දෙපිනිසවේවා. නෙත් කෙරෙහි හැම දාමත්ව මෙත් සිතිං සිත්‍යයොමු කරගෙන සිත්නෙත් අසපුුවට සවන් දෙන සියලු දෙනාටම චතුරාරි සත්‍යාවවබෝධීක් මංකර ගනිමින්. අමාමහන් නිවන සලසාගන්නට සතරාපායින් සද්දහටම නිදහසුවන්නට මෙලොවත් හිතසෝ පිණිසු පරලොවත් සුගතිී පිණිසු වාසය කරන්නට මේ දේශනය සහ මේ පෙන සැම්මට්ටම හේතුවාසුනා වීවා කියලා අශිරවාද කරනවා. ආකා සට්ටාච බුම්මට් හාා දේවා නාගා මහිද්දිකා. පො න්තං අනුමෝදිිත්වා චිරං්‍රක් කන්තු සාසනං චිරංරක් කන්තු දේශනං චිරංරක්කන්තුතුවන් සද්ධාතිී සාධෝසාධෝසාෝ. සෙන සුරාධ සිද්නි අසුපුයේ ධර්ම දේශනාවයි නිමාවට පත් වනේ බාල පන්්ඩිත සූත්‍රය ඇසුරේ කළවිග්‍රහය. අපට තලින් දැන ඒ දැන හැගීමත් එක් ළඟ පැඇතු ධර්ම කච්වේදී. තවත් කාරන ක් සාකචා කරන පේක්ෂාව ොැද සිටින් අපි රාමයක්ක් සඳහයම යන ධර්මාන ශසනප පැත්තුූ පෝජ්නී ල්පල ගොතුම ස්වාමින්න් හන්සේත විදුක් නීරෝගී දිගහ සිරි පාර්ථනා කරන. එවගේමුතුන් වූ ධර්මාව බෝධී ලබන්නට මේ උදදාරකුසලුත් හේතු වේවා කියල ප්‍රර්ථනා කරන. ඒ අපේක්ෂාවත් හිත්ති දරගෙනෙන් අපි විරාමිකට ගිහිල්ලලා ෑවමතත් ධර්ම සසාකච්ඡාව සමඟ අපි මෙොත සබන්ධ වෙනවා සෙන සුරාදා සිටිනෙත් අස පෝ සමග ධර්ම දේශනාවත් තුල. අපිට. ඒහිතු හරත්තන්හන්සේ ලංකාවට පැඩම කරලා කරපු දේශනාතර විශේෂයෙන්ම හිතට යම් ආකාරයකට බයක් ඇති කරගන්නට මේල භිච්ච මනුෂ්‍ය ජීවිතය නීම පලයකට යුතය කියලා හිත වැඩි වශයෙන් යොමු කරන්නට හිත දේශනාව ක අපේ හාමුදුරන්දේ අදවසේ දේශනා කරන්නට යතුන. එක පැත්තකින් බියතියෙන අනි පැත්තිෙන් අපේ ජීවිතය ගැෙන අවිනිශ්චිත බාවයක් අපිට ඇතිවෙලා තිබෙනවා. ඒ දේශනාව හන කොටේක. නැතිකරගන්න තියන ශක්තිය තියනෙත් අප තුළමයි එය කොහොම දි අනුගමයක ලයුත් ඒකන කාරණී ඇමදයක්ක්ම මේදේශනාව තුළ අන්තර්ගත වෙලා තිබන. තියන අපිට වඩත් වැදගත් ව කාරණා ැසක් ධර්ම දේශනාව තුළ ශ්‍රමණය කරන්නට ඉඩව කකශුදාවන ධර්ම සාකච්චාවට යම වගෙන වෙලාව බොහම ගෞර වෙන්න ඇතවාරයක් පූජනීය වල්පල ගෝතතුම ස්වවින් වහන්සේ සසිනසුරලා අද සිත්නෙ අසපු ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිගනු ලබන අවරස්වන් හන්ස. නෞමුද්‍රණය වහන්සේ. මෙදේශනාවේ බොහෝකාරණ කතාබහක් කලා අපිට කොතනින් සාකච්චාවට යොමුනාද කියනක හරි ප්‍රශ්නාර්ථයක් කටන අවසානයේ අපට දැනු තැනින් පටන්ගත්වත් ොඳයි කියලා. ඔබහන් සෙත් මේ ධර්ම දශනාව නිමා වෙලා තිබුණෙට විවේකි කිවට මේ දේශනාව ඇහෙනකොට හැමතිස්වම හිතට බයක් ඇති වෙනවා අපට මේ ලිච් මනුසු ජීවිතය තුළ. අපි ප්‍රයෝජන ලබාගන්න යොමුුවීමේ ඉඩකඩ අදාගන්නවඕනකින් හෙගේේ හැමතිස්ව ඇතිවෙනවා කියෙන කාරණ මේ අපේ. ඒක කියට ඩවශය දන්න ඇති බහන්සේභික්ෂ හසමක් ලෙස බහන්ස දෙැනදට වඩා වැඩියෙන් සාමාන්‍ය ගිහිජිවිතයක් ගත කරනට දෙැෙන නිසාවෙක් ඇතරම හෞන්ද්‍රන මේ මේ බය නැද සමහරුකින අපි මේ ඉන්න ලෝකෙම තමයි අපා ඇතියෙන්නේ. අපි ඉන්න මේ ලෝකෙම තමයි නතන් අප ඉන්න මේ මනුෂ ජීවත්වෙන පරිසරම තමයි දිව ලෝකෙත්ති ය අපි හිතින් හදාගත්තේවයික්. ඇතටම ඒඒ මතත් එක් පි. ඒ තර්කරන්නවාට ඩ සමරක හැමකේ දුක සැපයක් තමයි වෙං මිලා නිකට තර්ග කරන්නවාට වඩා හිතන්නට යමක්ක මහන්සසිමි දේශනාව තුළල එකක තුක් කලේ. බය හිතට ඇති වෙනවා හනකොට අපිට කොහේ යන්න වෙයිද කියන කාරණය. පව් කරන්නට ලක්ජා බය කෙනෙකු තුළ ඇතිවීම තුලිින් මෙතත්තන් මි දෙන්න තින ඉඩකසිට ඕවන් තුළ හදගන්න ලක වසට න දුරජාණන්හන්සේ පි දශනක නද වරම. සිත්න අසපුෝට සවන් දෙන සියලොම ගෞරෝණීය මහා සංගරත්නටත් අපි නමස්කාර කරමු ඒවගේ අපේ ශ්‍රාවක පිවතුන්ට හැමදාම් අපිට බොහොම ලෙංගතු සිතින් මොන්න වැඩ තිබුුණත් පැත්තක දාල සමරලාට ඔබොට මතගඇතිවරුුණර නායගිය වස්ථාවලදි අපි ආධාර බෙදන්න ගං වතුර ආධාරාදිය බෙදන්න දෙරියනෙත් සමඟ යනකොට සහරම්මලි ඇල්ල කිව විදුලිය නෑ අම්මලාට නිවෙෙස්සොල්ට බැටරි කෑලි දදා කෝපුහ සිත්න අසපු අහන කියලා ඒවගේ න ශ්‍රවණය කරමින් ධරමයට සිත්‍යයමු කරගත්ත සියලු අධපිය ශ්‍රණය කරන ශ්‍රවිකාවන්ටත් අපි ආශිරවාධ කරනවා පළමුුවෙන්ම වරුණ මේ ජීවිතයේ සමහර වෙලාවට අපිට මුණගහෙන ඔය නියත මිසදුටු දරන අවාසනාවන්ත අහිංසකෝව. මොකද හේතුව ඒ නියත මිත්‍යදුරෘෂ්ටියය නිසාම නිරේ තිරිසන් ලෝකාදය පිළිගන්න සූදානන්නේ. තවත් සමහ අහිංස කාසරණ පිරිසක් මුණ ගහෙනවරුණ ධර්ම පිගත් අය අතර ඒක පටලගත්තු නිසා නිරේ පිළිගන්න. දෙවියන් පිළිගන්න ශවාසන් කරන්න නැති පොඩිසැකඇ යෙන ධර්ම පිත්ත අතර කියන්නේවරන දර් පිළිගත්ත කරුණුම වැරදදගෙන එකක් වඋදාහනයට එකත්තු අර බඹයක්තරම්ම මේ සරේරය තුළමයි මුළු ලෝකම තියෙන්නේගෙනන න් එතනින් හිතවා ලෝකම දකින්න කියෙන බඹයක් තරංග මේක අයතුළ. එරද මේ ගොල්ල හිතනවා හෙන මේ කයම දුකට පත්වනයක තම දුගතිය බඹ ඇත්තුල මේකෙමනි දෙද දකින්න ඕනි මේකම සැප ලැබෙන එක තමයි සුග සගතිය මේ ධර්ම කරුණුත් වරද්දගෙන් ඉතින් අන්නන්නේ වගතකට වරන මොකද ඒකෙදී තේරුම්ගන්නට ඕන සම්මුතිය වසයෙන් මේ පෙන්නන නිරේ තිරිසන් ලෝකාදිය තුල අපිට මේ විඳින්න වෙන දුක. එ මමට තේරෙන්න්නේද ඔය කියනයට ඇයි මේ තිරිසන් ලෝක පැහැදිලි ඇස්තකට පේන. බුද්ධ දේශනාවලම කියන විවිධ ලෝක අතරෙක් සමහර ලෝක මිනිස්සුන්ගෙන් පිට ලෝක ඇස් දෙකට පියනෝ එතර පෙනි පෙනි ඒ සතුන්ගේ තියන දුක පෙනනිි පෙනි මෙ විශ්වාස කරන්න හිත නැඹුරුවෙන්න. හැබැයි ඒ අයට වරුණ එකන බයක් දෙනන්න ඇද මිනිසුන්ට. මේ මෝහේ තරමවරුණ එකගන මේක පිළිගන්න බැරුණට වෙනව පිලිගන්න ඒකන තියන ප්‍රශ්නේ ෙස් ඇතිවෙන දවල් පිගන්න කෙලෙස් ඇතිවන දේවල් හෝේවා. මෝහෙ නිසා ලෝබ දැ හ තුනම පිාක්න ඔොයා ගත්තයගෙන ඕනිකක් පිළිගන්න ඒතා ඇතන්ද වෙනස දැන්ඔය නිමිතිවල යකඩ තියෙනොල්ලු පිළි ගන්නවා. දන්නනෑ ෝට් කොච්චට තියෙනු මොනද කොහොමද දකලත්නේ පිළි ගන්න. ඕගේ කොච්චර දේවල් පිළිගන්නවද දැකල නැතු නමු තවාසනාවට මේ බදුරජාණන් වහන්සේකි දේශනා කරෙහි අවධානියම් කරන්න බැර මේ පිළිගන්න බැරුව හිට ඇස්පනාපටම පිළිගන්ත බැරිදේවල් ටිකටික ඔප්පුවෙන අවස්ථා තියෙනවා ඒ ඒ වෙලාවටවත් එකක තේරෙන්නේ නෑ. දැන් පහකි දවසල වරන දැක්කත් දන්න එක්තර වීඩියෝවක් අපි දැක්ක මේ පුංචි දරුවෙක් ඉපදිච්ච වෙලාම ඇවිදිනවා. හමයි. ඉතින් මේ ඕක හරීයටටර සිද්ධහර්තයන් වහන්සේ ඉපදන ගමන් ඇවිත් දෙක්ගෙන පුද්දුම විදියට. විශ්වාස කරගන්න බැරුව සැකර කියෝකිව යන මනිසු කොච්චරවාද. එහෙමොකොහෙද ඉපදිච්ච ගම ඇවිදිින් ඔය මුන්නු පස්සේ හැදිච්ච අතිශෝක්තිය ව තමයි නිසා ධර්මය ක කියරෙහිතියෙන වි්වාසෙත් නැතිකරන්න එක බයිනවා. හැබැයි මේ ඇස් පනාපිට මන්න දැන් ලෝකෙ දරුවෙක් ඉපදිලා මේ දරුවා ඒ හිදියගේ අතය එල්ලිලා අල්ලගෙන මෙ හොඳර නැගිටගෙන. හන්තරති ඔය වීඩියෝ දෙැපු සමහරුමට ඕක අනි පැත්තක් එනම් මේ බුදු කෙනෙක් වෙන්න. එහමගේ පපොයත්තිතිය මෙම දැ අප දේශක යණන්හස ලා කියන හෙම ඉපතුනු ගම ඇවිද බුදුරජණන් වහන්සේ බෝසත්්‍යය හන්ස විතරයි ඒසා මෙහිම හැකිියාවත් තින කෙනෙක්ෙන් නෙතිමේ කිය වරන මේ ඒන ඉතිං හරක් පැටවුන්ටත් කියයි මේ ඉපදිච්ච ගම ඇවින විතර බෝධි සත්වය ග තියන එකම ලක්ස නෙමේ. බෝධ සත්්‍යයකුට තියෙනු ලක්ෂාව බෝතියන. එතකොට දැන් ඔතන දෙවියන් බබුන්නක් කරේ යන්න මෙහිදයක් එක නෙමයි. ඒක නිසා තනයමයන් ්‍යයක්පාරති බුණහ ඕ ස්ටිවුම්පිපුුණේ. ඒ ගිහිල්ල මහා සිංහනාද කරලා එතන වරුණ තියෙන ස්වභාව මෙතේරෙන්නේ. එතකොට මේකෙද අප කියන්න ටෝනේ ඒ පිළිගන්න බැරි ඇැම්ද පො මිනිසුට දැ පිගන්න සිද්ධවෙන සාක්ෂි හැදනවා. ඒවගේම දැම් පහුගේ කාලෙක ඒ කාරනය කොතෙක් දුරට සත්‍ය දා සත්්‍යති කෙනෙක මුොදන්න. නමුත් පායකෙනෙක් ගැන පොඩි කතන්දරයක් බටහිරටවලුලත් ඔළුවේ තියෙනවරු. ඒ ඇත් ඒගෙන ම්යම් පරීක්ෂණ පරීක්ෂණ කරලා පොලෝයට ශබ්ද. යල දාපු සමහරලාවට ය පරීක්ෂණ කරන්න දාපු උපකරන පවා පිච්චිලාගේ අවස්ථා තියනවා. ඒසා මහා දැවන්ත මේ දරුණු ගින්නක් කියවගේම. මහා අ දෝනා එහෙන හඩපටියක් ලැබුණ කියේ ඒගැන තියනවා මේවායි පිළිගතයුතු විශ්විද්‍යාල වලින් නිකුත්තු වෙච්චේවා. ඉතින් ඒනිසා අපිට තැන් ඒ ඒ නිකුත්තුනේ නිරේ හඬමයිද කියලා අපිට කියන්න බැහැ. නමුත් ඒ අය විශ්වාස කරන අහෙම. එතකොට එහෙ මහරි විශ්වාසයක් ඒගොලන්ට තිබ්බට මේ බුදු බණටි කහෙන අවාසනාවන්තයන්ට ඒ මතු විශ්වාසයක් කර ගන්න බව. හමුත්‍රනේ බෞද්ධයෝ ස විශේෂෙන් බොෝ පිරිසත්. කියන මතතියක් නැතන් ඔවන් හිත න තත් තමයි අපහ තියෙන්නේ පොලොෝයටට දිව ෝක තියෙන්නේ පොලො මුඩ අහසි හස තමයි දිව ෝක කියල මේ මතය අත්ත එක් එහම දේශනාවල හහිම සඳහනක්තිය නවා තිය බරුණ මගේ අදහස මේකයි. බුදුරජාණන් වහන්සේ පහල වනේ නිරේ ගැන්න තිරිසන් ලෝකය ගැන කිය කියලා දිදිී ඒ ගැන හොය හොයා ඒක මත්තේ යන්නත් නෙමේ. මේවා ගැන කියන්නේ අපි හැමතිස්සිම බලන්න ඕනේ වරුණ මේ මේක ඔබ ොට ප්‍රශ්නයකට යොමු කලේ මොකද ශ්‍රාවකය නීට පසමේ දිගේ පල්ල මේ තර්කවාද කරනවාන කල්පිහහිවවාද. ඕ එතකට අපි හැම්ම තිස්සෙන් බලනුව අත්තන් ගන්හාාතිය අනත්තනු ඉංචති. ඇයි උන්වහන්සේ මේ අපිට කියාද. ඒ කියාදෙන් අරමුණ තමයි මෙහෙම බයානක උපතක් තියනවා ය කියන එක කියන්න. එතර බයාන උපදත්තින අපිට මේ උපත. මේ වෙලාවේ උනත් උපදින්න සිද්ධ වෙන්න පුුවන් කරන කර්මවලට ඉනිසා මේකේ මි දෙන්න මේ චතුරාර් සතති අවබෝධ කරන්න ඕනේ අන්නේ වීරී ඇති කර ගන්න තවයි මේවා කියල දීල. ඒවා කියල දුන් අඩ පස මේ යන්න පො ඇටද උඩ්ඩද වන් පැත්තිද දුණු පැත්තිත දිගකොච්චරත පල්ලො කොච්චරද කවද හැතුේ කවද ප්ලෑන් කරයෝකේ. මේවාගේ කල්පනාකර කර ඒවට කාලය හයන වෙලාවරම එකන පේ නෑනේ හාමුදුරු කෙනෙ කවදක්කත් බුදුරජාන්සින් හල් ස්වාමි ඕක තියන යටද කොච්රයටද ඇැව වෙනෑ හෙම ප්‍රශ්න අද වගේ. එදකොට හේතුව එදාහි සංගයා මගබල්ලැව් වෙත්තේකයි මේ ඇහෙනකොට බයතැතිකෙන ඇතිවෙලලා මෙහෙම තියෙන වා කියනෙ කයිවලුවට ගන්න ඕේ. හනක් අප එහෙම උපදදින වා කියනෙ කැවලුවට න්නනන්නේ එක සිදුවවෙ ද. ඒ ඒ කාරණය තේරුම් අරගෙන බය ඇති කරගෙන ඉට පසේ ඒකගෙන ඔහෝො වෙන්න කාලෙත් අපර ඇදමකද ඊට පසේ ඕකන ඔලුයි සංස්කාරවෙන් තැන් නිරේ ගැන හිතවගෙන නිරේම හිත හිතා හිතත්තා ඉඳල් හරින්න. ඒේ සමහර තව කියන දෙයක් තමයි අප ඔච්චර දරුණන් ඉතිමි සත්වූ කොච්ච සතුටන්න නොද හරි අහහිංසකයි න්නෝ මහෝස අප සම්පතිදින සත්තුවඉන්න. ඒකතයි මමාර කබල්ලෑවගෙන කිව්වේ කබල්ලෑවගෙන සාමාන්‍යෙන් කියන්නේ හරිම ආරක්ෂිත සතික් ඉතිහෙමයි කියන්නේ. පරපෝෂිතයන්ට මේ ලේසියෙන් ගොදුර කරගන්න බැරි හොන්ද ආරක්ෂිතය සතෙක්කයන අර කට්ට නිසා පොතු පොතු නිසා එද එඒහි ලොකූ පොතුවරුුණ සාමාන්‍ය මේ නිකම් මේ මාලුකොරපොතු වගේ සහිස් නෙමෙයි. විශාල ආල හයිිය ගන පොතු. තකට මේ ඉත්තෑවගේ ගෙට කබල්ලෑව රිංඟ වගේ කියලන කියන්නේ එතකටඒ පොතු ආරක්ෂකව අතින් ඉහැලම තියෙන දෙන්නේ ආරක්ෂිතය ඉත්තෑටවත් බෑ මේ කබල්ල ඇවට කරදර කරන්නවරන්න. ඉත්තෑවත් හ වසල හමාර ගල් ලනනිට පැත්තිෙන් බලුට පස්සෙ හම් පෙන් ලෑවගේ හෙමන්නේ කබල් ලෑවාවරුණ ඒවගේ පරපෝෂිතයටත් මේ විලෙසින් කරදර කරන්න බෑගල කිවට බලුවට පරපෝෂිතය ඒ ආරක්ෂිත කටුවස් පොතුවස්සෙම ඕන තරම්. ඒවැෑම පැට උදදා නිවාස කරගෙනින් න්නවා ඉතින් වරුුණ මම කියන්නේ යන්නේ එකයි ආරක්ෂිතයි කියලා තියෙන තැනත් නැත ආරක්ෂිත බවක් සුන්දරය කියන තැනත් නැත සුන්දර බව තියන්නේ මහ පොදුමාආකාර දුක්කිත කතාව. මිනිස් සහිතන්නේ මේමන කුරුල්ලෙක් කිචිපිචි ගෑහම සිදු කියනලු. ඇතු ඌටඋගේ දුක කියන්න වෙන්න කිසිපිචි ගල ඕනකටේ ප්‍රචාලතම කිිපිච්ිමි කියන්න වෙන්නේ ඒද රෝගේ චිපිචිකගයාගේ දුක් කිය නම් පිහිතාගෙන න පාන කොච්චර සතුටින් ද අපිට බදු ප්‍රශ්න යකමක උටමකුත් ැනක කියගෙන නින්නවා. නමුත් වරන්න. සතුටත්දිය ඇතිගනීම ති දින දුක සම්බන්ධඒ සීමාවක් නෑ ඒමනි ඒ සත්තුන්ට දැන් අපිට සීතලට උුසුමට නොයෙක් දේවල් නේද්‍රශන කාලට අපි ඒ සීහ කරගන්නවයි සීතල කාල්ට පොරෝගන්නවා අඇතල වල පොරෝගෙන ගිනි මැලගහගෙන් අපි මුණහරි සැප විදිනවා. අරකුරල්ලන්ට සීතල එනකට ුට ගනි මැගහගන්ඩ නොෙක් මේ තියන සවභායක උපත් එක්ක ස්භාව ධර්මය තුළ විදින ඔය දේශගික දේවල්ලිම විදින දුක ඇති යයි බඩගින්න පපාහසි දුක පැත්තක දැම්ම. ඒනිසා ඒගොල්ලන්ගේ දුක් ගැන කතා කරන අය අමුතු කාලයක්ක ඔන්න. ඇ මේ නිසාම වෙන්න තිනෙද පැහඳනේ සතුන්ට ඉවත් එකදෙන් සුනාමියනකොට සත්තු කැලවල් වලින් ඉවත් වනා කිව්. එතකොට ඒ වගේ එයායටයි සතුන්ට අපට වඩා වැඩි පරාසයක් ඇහෙනවා? ඒ ඒ ඒ සිදුවෙන දේවල් හැගෙනවා දැනෙනව එහෙම වෙනවා සහ ස්භාව සෞන්දර්යයට නැත ස්භවික දේවල් වලට කරන විපත්තිය සතුන්ගෙන් අඩුයි. මිනිස්ු මේකින් අනි පැතට ගේල දය. මිනිස්සුන් කෙලෙස් බවුල වෙලාතව වැඩිපුරට අර අපායබිය නැති කරගන්න ලැබුණු අවස්ථාව වහන්සේකිවවාගේ පුටුව දීලතිීන අවස්ථාවයි පුටුවෙන් බහින්නව තම උත්සාහ කරන්න වරුණ මේක අපි අවාසනාවන්ත විදිහෙට. මේක බදුරජාණන් වහන්සේ කියල දීලත් මේක නැති කරගන්නෙන වැඩේ තියදැ තිරිසන් සත්තුන්ට කියල දෙන්නගෙනෙක් නෑති. ඒ දැනෙනවා. එතකට අපිට දැනෙන්නේ නෑ මේක තියෙෙන දුක බය මේකදී ඔබ කිවේක හරියට හරි එත්දයෙන් ඒ සත්තුන්ට තියෙන සංවේධතායත්. බල්ලෝ සමහරල්ලාට මී තොටමුල්ල කුණු කන්දනා යන වෙලාවේ බල්ලන්ට එක් දැනි ලයි සංවේදීව ගොල්ලො උඩු පුරන් අරන්තියෙනවා. ඊට පස්සේ මම අහලතියවා ගිනි කඳු වලදි පවා වරුණ. මංවයි ඉතාලයේ නාපෝලිවලදි ගියා පොම්ප නගර බලන්න පොම්පේ නගර කියන්න මුළු විශාල ඈඇත ඉඳලා මේ ගිනිකන්දක ගිනි ගුලිය වගේ ගිහිල්ලල් ගමම් නගරෙන්ම විස්වෙච්ච පිරිස. ගෙන අවුදු දාහකට කිට්ටුවෙන කාලෙකට කලින් තිබුණන දියුණුම නගරයක්. තවමත්වරුණ ඒ තියනවා ඒ නගරේ වතුර නලගියපු මේ පිත්තල බට ලයින් පවා සියල්ල තියෙන. මේ පිසා වගේ කෑම හදපුඩ හැම දේම කඩසාපපුත් එක්ක නගරවල් හැම දේම හුද්ද දියුණු තාක්ෂණින් තියෙනවා. එ මිනිස්සු පවා තාමත් ඉන්න ඒද අවරුදු දෙදදාකුරටදහිට ිනිස්සු සත්තු ඔක්කොම තාම න්න මොකදර ගිනිකන්ද ලාවලින්ීම නෑවිල්ලා පිළිම වෙලා ඒ මිනිස්සු තාමත් එහෙම ඒ ඔලු කටුහෙමහලට කැටඩල පේනවා. එදර පිළිම වගේ බල්ලො පවා සත්තු පවා දැන් ඒ ඒහෙදත්තර ඕඕකට අලා ගදලතින චිත්‍රපටියයක් පොම්පේ කියලා ඒ පොම්පේ කියන චිත්‍රපටිය සම්බන්ධව මට පොම්පෙනනගරි බලන්නන්න කලින් නාපෝලි පන්සලේ අපේ කලෑනමිත්‍ර හාමුදුරුව මට මතක්කර මේ චිත්‍රපටේ තියෙනවා සම්පූර්ම එකක විනාස වෙච්චවිදිී දැක්කම ගෝතම හඳදුරු සසර ගැන හොද්ද මේක දැනෙනවා කියලා. ඒ පොම්පෙක් කතාවේක් තියෙනවවරුණ අශවයෝ ැ රජමාලිගාාවවෙන්න අශ්වයා දවස් ගානක ඉඳලා අර ගිනිකන්ද මේ පත්ය වෙනකොට. පපුරාණවා කියෙක ට සංවේදිීව දැනිල්ල දවස් ගානක ඉදල කෑගහනු. ඒ අශ්‍යෝ ඒ බල්ලෝකෝ මෙහෙමයි. මේ පහුගේ කාලෙ කඳුනායන තැනැත් එහෙමයිවරුණ. එතර මේ හැම්ම තැනකද මේ සත්තුන්ගේ ගන්න සංවේදී ස්වභාවයෙන් අපිට දෙන පණිවිඩේ අපිට එමතේරෙ නෙනෑ. හැබැයි බොහෝ තැන්වල අපි දැක්ක දේතමයි සත්තු මැරිලනය සමහරලාට දැන්වය. ගමේ ඉන්න මිනිස්ස දන්නවන අපි හිතමක උදාහරණ කෙන නමක් කියමුක ගුණේ අයිියල්ලගේ ගෙදර යට වනා පස් වලට ගුණ අයලගේ පවුලෙ කට්ටියම වැරුණ. හැබැන්න ගුණ අඇයිලයි බල්ල ඉන්න. අපිට අන්න එහෙම සමහර මිනිසු කියනවා. බල්ල ඉන්න වූ කොහේ ැරිගිහිල්ල බේරිලා. ඒකන ූදරම පනිිවිඩ අරගොල්ලු අරගෙනත් නෑ අර කට්ටියහෙම ඇට වෙනවා බල්ල බේරිලා තෙම වේරච බල්ලො ඉන්නවා. ඒවගේ ඒ සංවේදිතාව අපි මේ බුද්ධ දේශනාවෙන් හදාගමු. අපිට මේ නිරේගැන මේව ඇහෙනකොට අපි දැම්මම සංවේදිවෙමු. අර ගුණ අයියල පස්යටට යටවනාවගේ වරුණ මේෝ පිළිගන්න බැරි මේ ඉන්න ගුණ අයියලටික එහෙම නිරේයට විච්චද ෝගගේ අනි පැත හිතයිදන්න ෙන්නන්නේ ඒනම් අපිත් සත්තු වෙලාහිටනම් බේරුණ දමයිකි ඔය පස්කන්දක්ක නම්මනං ගැන සංවේධතාවතිබට සත්තුන් දන්නන්නේ න සත්තු ඉන්න දැම්ේ වෙලා යට වෙච්ච දැනක කියලා. හ සත්තුන් ඉන්න මේ තිරිසන් ලෝකකට යටවෙලා. ඒ තිරිසාහින් ගැලවෙන්න ෙස ින් ගැලවෙන මගහකිකලන්ට හම්බ ලනෑන එතකොට එයාල මේ ඉන්නේ යම් කිසි යටවීමක ඒ අමත කරන්න අරකයි මකද යම් යම් ලෝකෝල තියෙන යම් යම් ලක්ෂණ තියෙනවරුුණ ඒවා සමහට මිනිස්සන්ට නෑ දැම්මන් උදදාහනයටට කැෙන සත්තුන්ගේ සංවේධතාව වගේම දැම්බානවරුණු රෑට හොඳට ඇස්පේන සත්ව ඉන්නවා මකමූුණ තකොට මිනිස්සුන්ට පේනෑන්නේ. ඒට පස්සේ හොට අහසේ පියාභගයන්න පුලුවන් සත්තුව ඉන්න දේ අපි ඕක කරන්න කොච්චර මහන්සේවාද මේ ගුවන් යන හදාගෙනනය ඕක කරගන්න ඒකත් ඉති වාඩිවෙලලායන විතරන අපිාබජ්‍ය නමේනි අපිට දැන් ඒ වගේ වරුණ සත්තුන්ට තියනෙ අම්යම් විශේෂ ලක්සණ ගත්තට පස්සේ අපිටේ වන්න හැ. ඒක නැතිවනාට මේ සතාට බොහෝදේ හදාගන්න බැරිවුණන්ට ඒ සතාගේ ස්වභාවෙන් සියලු සත්ව පරම්පරාවට මේක පිහිටන එකක් මනිසා. ය යම් සත්තුන්ට විශේෂ පිහිට වනමේ කෙන අදාගත්තය වනම ඒවා ස්වභාවෙන් සියලු සත්තුන්ට ඒ කොරල්ලොනම් කොරල්ලෝටික අපි මයින මයි නක ොපියාව න ගරවන ගිරවටිකක් කොපියම්මට දකතරම මනිස්සු කෙ සඇකරගන්නන්නේ තුලින්න්න හෝ අතන්ට යන්න එබනට ඉබපනන්ගේ වරුණ දැම් මෙතන මිනිස් ලෝගේ ස්වභවිතමයි මිනිස්සුන්ට පියාබන්නන්නම් තමන්ට ඇති කරගන්න පුළුවන් ඒ ඒකයි මෙතන සම්පූර්ණ දැ අට සමහර දුරකතන තියෙනවරන ඉස්මාර්ට් ෆෝන් කියලා සමහර දුරකතන තියෙනවා නිකම්ම නෝමල් ෆෝන් එක එතකොට ඒ නිකම් නෝමල් ෆෝර්න් ආපමට මට මතක ඉස්තර එක කාලෙකටව ෆෝන් කියෙක් දැන්යිටව ෆෝන් කිය එකේ ටව කියලා ඔපෂන් එකක් වෙනම තියනවා ඒකට බටන් එකකුත් තියෙනවා එච්චරම තමය එක අපිට දාගන්න පුලුවන්ටව එකක්න මේක ආපු එකක් ඒරියල් එක යඔක්කොම එකක් ෆෝර් එක ආ හැබයි දැන් ඒක ල් පැනල් ිහිල්ල දෙන්න ආ ස්මර්ට ෆෝන් කියලෙක් එකටටවී නෑ හැබැයිටව නෙේ ඕනක තමන්ට ඕන විදිට දාන්න පුළුවඇන ලන් එක පිේෂ නල්ලින් තමට ඕන දෙක දාගැනපුළම තාක්ෂණ කියෙන දන්නටම මේ එකෙ එකක තේරෙනවා. එතකට වරුණු එතනද ස්ොබභාවෙන්මිහිටව එකක් පිහිටලා අපපු ෆෝර්ණ එකට වඩා තමන්ට ඕන විදිහට ඕනදේ තමන්ට අවශ්‍ය පරිදි. ස්ථාපන පිත කරගන්න පුළුවන් ෆෝන් එක තමයි අවසානය ජයකත්. මනුෂ්‍ය හිත කියලා කියන්නේ අන්නේ වගේ ස්ටන්ඩඩනකට වඩා ව ඕන විදදිහකට වෙනස් කරලා දියුණු කරලා ගන්න පුළුවන් එක කරන. ඒ දිය න ග කුරල්ලෙකුගේ පියාබනගත් ස්ොභාවේ මේ මිනිසිතට කරන්න පුළුවන් ඒවගේම රාත්‍රියයට හොඳට දවල් වගේ පේන ස්වභාවේ මේ මිනිස්සිතේ දියුණු කරන්න පුළුවන් මේ හැමකව කරන්න පුළුවන් විදිහර අබ්්‍රේඩ් කරන්න පුුවන් දේ හිතක්නක. එකන් ඒවගේ නිර්මාණ කරන්න වගේ තමන්ගේ ශක්තයන හිතේතිව ශක්ත්‍ය තුර ඒවගේ ත්වක කරන්න පුළුවන් මේ හිත තමැකිව අමතරව නිර්මාණ කරන්නක් පුළුව. ඒකයි ඕනම ද බෞතික වගේ හිතමක අපට ගිල්ලන්න බැරි නිසා ගුවන්නයානයක් හදනෝ. ඒවගේ ඇතැම් වෙලාට හිතදිගුණ කිරීම තුළ? දදි පාතිහාරයන්න සුරියෝ වගේද වල්ල අන්හරි දෙ පැත්තම. එතර දෝක පුුවන්ද පියාමන කුරලට දැන් අන්නේක එතකොට වරන්න මිනිස්හිතක මේ ආකාර මේ දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා එහම හිතක් ච් මනුසේ අන අ තිරිසන් ලෝක ගෙන හිතහිත ශෝක තන්ට අන්න්න තිබ බලන් කියලා හිතව වන පවයේ මනුසට අර නිකං මේ හොඳට එලිය බලන්න ඉරක්හම් බෙලා තියදදි කනාම දිර ලියත් දි බලවල ශෝක රක. කියල න දිය වෙන්න තනෝග වැඩක්න. අපි හොඳ අද මේ වර්මානයේද තාක්ෂණය භාවිත කර නාආකාරය උසස්කේපු මනස තුලින් අපි නිර්මාණය කරගන්න ඇතැම් දේවල් භාවිකර නාකාරය දදි බැලුවහම අපි නවත් අපපසතක ගණ කරනවස්තාවන් අපි දකින නෂ්‍යයාගේ අධ්‍යාත්මික පැත්තින අපි හදරන හමදම පහසුව කියලා හිතල ඇතැම් විට තමන්ගේ හානිට මේ හේතුවක් වෙනවස්ථාපි බොහෝ විට දකින වර්මා. ඒගන පිට ඔබහන්සේගේ මොනවගේ ප්‍රතිචාරයක්ද තිබේ. වරුණ තාක්ෂණය පාවිච්චි කිරීමේ තිනං ඉතා අන්තිමයි වර්තමාන අලුත් පරම්පරා යපවදරුවෝ විශේසයම දැන්වඔය ෆේස්බුක් වගේ පහසුකං එක්ක හරීට කෙලෙ සවසගන්න එකනකාට පහරගහමින් විවිධ දේවල්ලොලින්. මම පහගේකාලි දැක්කා තැන්වය සම්හරවෙලාවට වරුණ මේ ඉස්සර උදාහරණයකට අම්බුසැමියන් හෝවේවා පෙම්මතෙක් පෙම්මතියක් හොවේවා රහාසි ගත විදිහට තමන්ගේ ජීවිතයේ ගත කලානං යම් විදිහකට. ඒ ජීවිතයේ ගතකරපුවා යළි පටිගත කරගන්න යළ මතකයක් තියාගන්න තිබුණේ තමන්ගේ මතක ර් ස්මාර්ණය විතරනය. දැ මේමමහි තාක්ෂණයේ උපකරණත් එෙක්ක? මේ වීඩියෝවසිංහෝයවා ෆොටෝවසිං හෝ ඒවා හඬවසිංහෝයෝ මෙවා පටිගත කරගන්න පුළුව.ඉතවට මේවෑ මතක ගබඩාවන් තියාගන්න පුළුව. ඒවා තව කොපිකගහ තවායට දෙන්න පුළුවන්. මේවා මේ විදයට වරුණු ජාවාරම්පකාලේ අන්තර්ජාලයට මුසුවෙලා මහිතන මේ රටි ගොඩා තරුණ පරම්පරා විතරන්න මේ ඉස්සර හිටපු රංගන සිිල්පියයන් පවා. සෑහෙන් අපහස්දාට පත්වෙන දේවල් මෑත කාලි ගොඩාක් සිද්ධ වුණා තරුණණය විධාය ඒවගේම ක්‍රීඩකයෝ විවිධ අයගේ විවිධ විදිහට මේ තාක්ෂණය වැරදිවිදිට භාවිතාකිර කරපු නිසා සිද්ධවෙච්ච දේවරන. ඒ එතකට ඒකදී අපි එක දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි අපි කියම යම්කිසි කෙනෙකොගේ හෙම දෙයක් සමාජයට ආව කියලා. හරි ඒක නෙමේ ඊට වඩා දෙයක් මේක බෙදාහැරගන්නය කරනු. ඒ කිය දැන් ඔන්න කියන ඒ දන්නවාද. අරයාගේක් කම්බුණ දවකට කියන ලිංක් කියලා ඒ භාගතකරගත් වාගත කර ගන්න ලිපිනයක් තිරුණේ සම්බන්ධතාවේ හදාගන්න ඒ අන්තර්ජාල ඒ සම්බන්ධතාවේ හදාගන්න ලිංක් එක. ඒ සම්බන්ධතාවේ. ඉතකොට මේ කත් එක කියන මේ දෙන්්ඩද ලිංකෙක කිය දැන් ඔන්න පිරිසතර බෙදාහරගන්න. දැන්වරුණ මේ එකිනෙක්කාාතරය මේ කරන දේ තුළ එයාල දකින්නේ නෑ කර්මවිපාකයක් කියයාලට රැස්වෙනවා. එයාලත් සසරේ නැවත ඔය විදිහටම ආත්ම ගනන් ලජ්ජා සහගත භාවිට පත්වෙන. ඒඇන්නේ තව කෙනෙක්ව ලැජ්ජාවට පත් කරන දෙයක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක දවසක්‍ය තුළෙ සමහරලාට සිද්ධ කරනකොට. ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිසටම ඔය කර්ම විපාකි ගෙවන්න සිද්ධයෙනවා. හර මනුෂ්‍යයා විදාට වඩා රාග දේශමූහ තමයි වැඩිපුරොම් සමාජගත කරව සමාජගත කරන්නේ එතකොට දැන් ඒගෙන එක එක පැත්තගන්නෙම දැන් රාගයැ ඒක බලලා අපිකින් වීඩියෝ එකක් කියලා. ඒ වීඩියෝ එකත් එක්ක රාගය අවස්සගන්න එක එකක්. තමන්ගේ රාගය විශසිල එතනත් අකුසල් ඒක ගෙවන්න ෝ. මේ කියපු විදිහටම නිරේ දුකයි ඔ වි ෙවන්න ඕන මේක බල්ලලා ඒ මධදිවට එක තවත් අයට බෙදාහරින ඊට පස්සේ මේක තව කෙනෙකොට යාලුවකොට දුන්නට පස්සේ ඒ යාලුවත්ත ඒක බල්ල රාග්‍ය උපද්ද ගැන දෙ තමන් තමයි අසත් පුරුෂ බාලයෙක් වෙලා යාළුව තුළ නැති බාල ලක්ෂණය උපත්ර. එතවට ඒකට තමන් ගෙවන්නත් ඕනනි දැන් හන දෙකයි තමන් තමන්ගේ රාගේ දුකයි තමන් රාගකුසලෙන් විදින දුකයි තමයි යාලුවට උපද්දලා කකුසල් ඇතිකරෝප එකේ දුකයි. ඊට පසේ අනිත්්‍යක තමයි දැ මේක කරගෙන අපහස කිරීමක් කරනුවන්න්න අ පුද්ගලයට එතවට ඒ පුද්ගලයට අපහස කරන්න. ඒ පුද්ගලයා ගරහයට ලක් කරන. ඒ අකුසලෙත් මෙට ගෙවනන. තුනයි අන්නේ වගේ වරු මේක සිදධියග මේ තාක්ෂණත්යක වර්තමානය නොය රාගේ පැත්තා. දවේශ පැතිත්තේ මයි. සහලට මම එක වීඩියෝ එකක් දැක්ක මේ තරුණ දරු අපේ රටේ වරුණ. චි මයි දෙන්නකොට රුපල් දහයි දහය දේලා කුණු හර කියන්න කියලා. චෝට් ලමයි දෙන්නකොට. අර ළමයි දෙන්න මහ වැඩිහිටියෝගේ තියෙන හැම්ම කුණ හරපම කියාගෙන ගහ ගන්න. පටිකත කරල දෙ මේ තරුණයමකක්ද කරන්න මේක පටිගත කරල මේ යාගේ සමාජාල වෙබ්බඩවෙල්ලි දදා විනවද වෙන්න. තරත් චෝටි ලමයිට් කුණු හරප කියල ගන්නවල සල්ලි දල මෙ වීඩියෝ කරල දැ මේගේ වීඩියෝලින්ස් හතුට වෙනවා. අර. සිංගිති පාතාලිකියලෙක් හදාගෙනය නවා සමාජිතවල. එත මේ වගේ මේ පුංචි දරුවන්ග පවා ඒත් තාක්ෂණිකන් උපකරනත් එක්ක පටි ගත කිරීමම්මක්ක වරුණ ඔය විවිධ නිකං අසබ්‍ය වචනදාගත්ත රැප්පු වගේ දේවල් එක්ක අමූතුම්ම පිරිහුණු මනසකින් යනවා ෑම මේ යෑමතුළවරුණු මම දන්නෑ මේ වගේ නිරාදුක තිරිසංලෝකය දුකට. ච්චර පරිසක් එකතුව නෝද කියලා දවසගාන තාක්ෂණ නිසා න තාක්ෂය හන්තුරනේ මෙතන වැදන තම්ම මේ මනුෂ්‍යය පාච්ච කරන තාක්ෂන මේ දැන් අප මේේ වැඩසටහන් පටිත කරන්නේ තාක්ෂණ. ඒවගේම මේ දේශන මේ වෙලාවේ ත්‍රෞ්‍යය වහන්නේ තාක්ෂණයන්නේ. මේ තාක්ෂණය හැමදේට වවශ්‍යේදට අපි දවසකුත් මේ වැඩසටහනි උපමවක්කෝ ගිනිකූරක් වගේ කියල ම හදුම්කූරු පත්තු කරන්නෙත් ගිනිපු ගනිිකූරෙන් පින් කරගන්න. ඒගේ සිගට්ට එක පත්තු කරන්න ගිනිකූරෙන් පව්ගරගන්න තාක්ෂණය තනිකර ගිනිකූරුවගේ ඕන ේට පවිච්ච කරතයගේ තාක්ෂණය පාච්ච කරන්න දන්නඇති බාලයාගේ ප්‍රශ්නයක දෙැන ස්ත කතාවට කියනවා පන්ඳුලන්ට කන්නා අඩිහම් පුනමගේ. දැ ඇතම මදුරු වෙලාපි. වර දැන් ඔය කෙලෙස් පිරිහෙන කාලට තමයි මේගේ තාක්ෂණය උපදින්නේ. එකන මේ තාක්ෂණය පිරිහුණු හිත්වලට වේගෙන් පිරිහ හොඳ උදවක්. ඒනිසා මට තේරනවා මේ තාක්ෂණය අවභාවිතය නිසා අනිවාරයෙන් ආවිශෂ්‍ය ඉක්මණින් පිරියෙනෝ මිනිසුන්ගේ සහ අපි දකින ආවිශෂ පිියනෝ කිනේ දී අනතුර වලින් මෙම අවස්ථාව ඕන තරන්ගෙනවා තාක්ෂණය නිසා එතකට දැන් සමහර වෙලාවට ජගමුදුර කතර නිසා සිද්ධ වෙන මරණ සෑහෙන සිද්ධ වෙනවා පාරේ කැනේ රියදුරන්න අතින් හ. ඉතින් ඒවගේ වරුණ මේවා කතා කරන එකේඇති මම දකින මේකයි. අපි හිතමකෝ මේ විදිහට අද පරන්ගෙන. තාක්ෂණයෙන් නිසා. එතකට දැන් සමහර වෙලාවට ජගමුදුර කතර නිසා සිද්ධ වෙන මරණ. සෑහෙන සිද්ධ වෙන පාරය කැනෙ රියදුරන්න අතින්. ඉතින් ඒ වගේ වරුණ මේවා කතාකරන එකේ ති මම දකින මේකයි. අපි හිතමුකෝ මේ විදිහට අද පිරිහෙනවා. හමොත්වරුුණ ෛත්‍රබද දාසනෙත් මුණ ගැහලවරයි කල්පය තුළ. එකද මේ අපි හැම හිතනය අපිහිත කරගන්න ඩා අපි තව කල් ඇනෝ මේ කල්දදායින්නේ. නිවාරඒ එක එකන දැ සමරු මෛත්‍රිබුදසාාසනය පතපතින්න. වරුණ මේක දාහයට බහින කාලට අවි ආවිධ අතේතියාගෙන අම්මතාත්ත මරණව හැමෝම ඔහේ කිසිම බර? වචනයක් එහාම මෙහාෙන්ඩ බෑස් තිරිසත්තුන්ට ගහන මරනවාගේ දැකය අුදගන සමාර ඕය මදුරුවන්ට ගහටස් කියල අ්‍ය ගහන වගේ අම්ම තාත්තටත් ඒකාලට ආවිදෝලින් ගහල මරන්නේ එ ආශ්‍යදහයදී එ එට දැම් මදුරුව මැරවා කියල දුකක් දෙෙනවාද නෑන ඒවගේ ඉතයි වරුණ ඒකාලට තම්මතාතර ගැව ගහලිවරය කතනින් එ තස්රි රණයයක් දක්ම් ඇත්තරම ඇතිගැනීම ඇති වෙනවා අද සාමාන්‍යබාට පත්තල දන්න මිනිසායි. ඒ වගේවරුණ අම්මතාත්තා මැරුුණත් සාමාන්‍ය දෙයක්ව වන ගාන්්ට අයශුධහයිදයේ නොන. අපි හිතමකෝ අපි අතින් උත්තෝ වෙන්න බැරිනෑ. නි. ඒක නිසා මේ වෙලාවෙ කරගත් යුතු දේට කරගන්න තියන එකෙන්න්නම් ගයි මේක මගහැරගන්න නැහැ කියේන තැනමං කියන්නේ නෙත් ශ්‍රාවකෝබ අනි වාර්රම වීරියොන්තය වෙන්න ඕ. ද ැට ැ හ ප්‍රශ්නතමයිම හන්සේ ද ැේ ප්‍රශ්න නිසාම හැම දෑමේ හිතේ ඒ ප්‍ර්නය ගඩනගෙන් නිසාම ධර්මය යාාදුන්නත් ඕනට කම්මලෙන්න බල්ලන්ට සේ නැතන් කොච්චර ඒද ගැ කිවත් දැන ැතිවනට පුලුවන් ඒ වි වහන්සේ ද සහර ේ ර ාවක් මයි ර දක් ප හන් දේ ව ඇ. මාරගගේ පිති දව ඉද විඳල්ලා අපි මනුෂ ජීවිතයක් ලැබිලා මනුෂ ජීත ැබිල ඉන්නකොට අපිට නිරේ ගැන මතක් වෙන්න හැනේ ඒ විින්ද දුකසිහිපත්යෙන් නහ. ඒ නිසා ඒක ගානක් නෑහ ති ක ෙ මනු ජීත දෙවල අපව නිේග අපිට දැන ක්න හැ න්න මේවාගේ විම්මසනා ඉන්නවා මේ හරි බද්ධමත් ලෙසින් හිතවා ගන මේ දෙයක් වගේ දැන දයක් වගේ කිය දයක් ව නිදිි පත් ක තු පි හ ප ක . දිේදගේ වවාහනික කුත්නේ. ඒක තමයි අරා අපින්තිපට හොඳ පවාාවක්ක දැන් උසාාවයේ නියම කරලා ජීවිතාති දක්කාහරි මරණ දඩුවම හරි නියම උනාට පස්සේ ඒදුක විඳන වෙලා වෙ තමා හිතෙන්නේ අනේ මටම නඩුකාරයාාවෙන් වෙලා කියන්නේ මොහොතකට මටම පුටිවාඩලා මේ තීරණය ගන්න අවස්ථාව දුන්නන මට ඉල්ල රදුනානි කියල එතනති පසුත වෙනවරුණ ඉතින්දි පසුතන එක හොන්තට මතක් කරගන්න නිරේද අහන ප්‍රශ්මටික. අනිවාරය මේ කරපුවා ගැන සී කරෙනවා. සර්ධ ඇතුල්ලන්න කොට මහන ව කියලද නනි මාම ප්‍රශමටික ඒ දවදූතු සූත්‍රි කියෙනවා නිරේදි සිහිවෙනෝ මේ දුක්ම කරපු පාපකර්ම ගැෙනදම මනුසලෝක සඔබභෙන්ම දකින්න බෑදැ ප්‍රේතාත්මිති සිහි වෙනවා ප්‍රේතයන්ට කරපු කරර්මයිපාක ගැන? එතකොට දෙවියන්ට කරපු ඒ පොන්න්‍ය විපාක් ගැනසිහිවෙන. තැම් මනිස් ෝක අපට එක සිහිවෙන්නේ අපිට කරපු පවගැන සවෙන්නේ පින්ගැන සිහිවෙනන්නේ. මිනිස් ලෝකේ ඇහිම්ම බලන්න මෝඩ මිනිස්සු හරිටර මාලෝටික ඉබ්බෝ ගැන මේ දකින්නේ අපි වගේම අතුරමන්නේ උන් ටිකඒගැනේ මාලුව දන්න ගොඩිම ගැන ගොඩබිම ගැන දැන්නත මාලුවෝහිතන්ඉන්නේ ගොඩබිම කියනක් දැ ඉබ්බ ඇවිල්ලා ගොඩබිම විස්තරකිනකට යන අයන්න්න ඔක් ොහද තියෙන්න්න දකළ තියරවාද කියලා. ගස් ගැන කියනකට මාළු දකිින් මේ වතුර තියන ගස් විදියට විතර නමු තරවාගේ දැවන්ත ගස්තියනක ල අපි කියමුකෝ ඉබෙක් රෂස ගහක් දැකළ ඇවිල්ල මාලුන්ට කියනවා මාළු බල්නවා මේක කොහෙද එහෙම ගස් කාර ඕ අහං ඒ ජාතියවරුණ ඒකැන තමන්ගේ සීමාවතුළ ඉඳලා දකින අවාසනවන්ත මෝඩෝඩික ඉතින් මේ ඒකෙති අනිකාරයතිෙන් ඔබ මිහිමිතනකු අපි පහුගකාලුවේ ආධර් බෙදන්න දිරිය නෙත් එක්ක මේ අසරණ වෙච්ච මිනිස්සුන් ලඟට යනකොට ඔබ දැක්කද ඒ මිනිස්සුන්ගේ මුණුවල ස්වභාවේ නේදවරුණ. මලානික වෙලා පික්‍ෂිපත වෙලා සම්පාසලන වෙලා. අනේ කියන හාමුදුරණේ අපිට ඇදිවත්ත විතරයි ඉතුරුණ අපි කොහොමද ගොඩනැගෙන්න්න කියලා දුකක් විදිනවා. වරන මේ මනුස්ස ලෝක මේ මහලොකූ ප්‍රශ්නයන් නෙමේ ඔය දැන් හොඳයි? ඒ වෙලාවට ඒ විඳින දුක තමයි මේ කියන්නේ. ඔය වගේ තමයි අතනද. ඉදවට ඒ වෙලා මේ පීඩනය විදිනවා. මේ තමන්ටම මේ දුක මේ පීඩනේ විදිින්න වෙනවා නේද කියලා හිතන්නේ නැත්තේ නිකං අර එහෙද මන්න මේ වෙන කෙනෙක්න කියල කියන්නහ. ඇ ඒ හින්දා අප මේ වෙලා විතාම කරුණාව මට ගෙනෙ මම කියන කියෙන චරිත හදාගෙන තියන් රූපෙත්ත එක්ක ඕ! තියෙන විදිහටම කම්මුල, මේ තිය ඇ දෙ යි ඒයානමනි අර බල්ලෙක් වුණහ මේමයන්න මේ තන හොම්බත් තියනෙක් කෙනෙ කකුල් හ ඉත නැට්ටත් තියෙ කියන පව් විතෙන්නේ එම අවාසනාවන්ත මිනිසුන්ට සසරේ බොහෝ දුරයි. ඉති අපිට මෙහෙමයිවරුණ. සියල්ලුම්ම සසරේ දෙ මේ දුක් විඳන හැම දෙනාට මේ ධර්මින් උද උපකාර කරෙන්නේ. ඇතරම අපරාධ මේ වගේ සාකච්ඡාවක මං කියන්නේ ඒවගේ අවාසනවතතියෝ තින්න ලෝක බුද්ධකාලින්. ඒහමව මෙ ගලව එයාගේ පිනත්තිබෝ තයා මේකට. අපිද මේ වෙලාවි කරන්න ඕන පුළුවන්තර මේ ගෙවන වෙලාව එක තේරෙන් උනන්වත් තියන ඕූමනාවත් තියෙන ක නාට පුුවන්තරම් මග කියනක ම හිතන්න. ඔමගහිත මේ ඒක වැදගත් වෙන්නේ සමහරවිට මේ මාර්ගයට බැසගෙනන්නඇගේ හිතුත් වෙනස් කරන්නට යම්යම් පානෂෝ කටයුතු කරන. පින තියෙන කෙන වැයටට හුවවෙන්න තින් මේ වෙලා අපෝස් ්‍රෝවණය කරනයට අපි කියනවා? අහුවන්න පා ඕ පිනති ඔබේ පිනාහිමියුණ තොබත් අවවෙලා ඇයොහහි රැල්ලට. එදිසයි ගැ කල්පනාකාරරිවන්න හමුදරේ අභිධර්මය ගැත් යම් එක ප්‍රශ්නයක් ව හ ලිවර වෙලා සසාචා නිමා කරනන්න කල් වෙලා ලංවෙලා තිබෙන නිසාහන් නිකහිට ඇවිත් තිබෙන් අපි ඔබහන්සි දේශනා ආරම්භේද තේ පිබ සහිපත් කළලා දෙන්න ඇතරම හමුදුරනේ අබිධර්මය අමාරුද වරණ කොහොමත් මේ ධර්මය ප්‍රඥාවන් තිරනතමයි තේරෙන්නේ අිධර්මින්ම සූත්‍රවලු නන්දැ සූත්‍ර සරලලා ඔය බේචිට්ටු කියනයට. ම කියනව මේ දිගනිකාය මහනිදාාන සූත්‍රයෙන් පොඩ්ඩ කියවල බල ඕනේ. ඒ මහනිධාන සූත්‍රය හරි ලස්සන්ට නාමකායි පටික සම්පස, රූපකය අධි වචන සම්පස්සය විස්තර කරනවා මේ මේ බේත්චිට්තුද හොන්ත් ැඹුරු කාරණ මේ දේසනල තියෙනවරන. ර මූල පරි අයි සූත්‍ර තියන දශනේ තේරුන්ගන්න මේදා ත්‍රීවේද ප්‍රාප්ත බමුණන්ටවත් බැරිවුණා. මූලපරි අයි සූත්‍ර ඒ තරමටම ගැඹුරුයි. න අප හොන්තරෝ අපිට සමුගන්න කාලවෙලා ද වලාතිබෙන් සමහන්සිගින්. ළල ද හදි ශෙන් ා කරමු. මෙවර අපේ කටිනමහා පින්ංකම වෙනුවෙන් වසාාධන කිරීමට නැත ෙන්ම් ේඩියෝ හධ්‍ය යතනයක් විදිර සිදු කරන. ටින හ පිංකම ලංකාවකම ආයතන බෞට් පත්ව වන හධ්‍යආයතනයක් වස්සාරාධන කරල කටිනම් පින්ංකාප් පවත්තන. මේ කටයුත්තේ දදි මෙවර අප ේ വෙන් രඩියോ අප ්‍රාවකය ෙක් ගොන වෙල ඔබහන්සේ වැලින්න්න. පිදරතුන් ෝවිල ාන්තනි ේතනය ඇසුරේ මේ උතුම් කටියුත්ත සිදුරන්න ඒද බොහන්සේගේ වගේ අප කල්මනාකාරිත්තය අදහස වනය බහන්සගේ ෝජනාවමත අපි ඒ සඳහා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා සඳහා ඉඩාවකාශයක් උදාකරදී යුතුයි කියලා මේ ඇසුරේ ධර්නය වඩන්න හොඳ අපිට සමගන කාල වෙලා ද වෙලා බෙන් අද දවසු තුල අප මේ කතා භහක් කලේ ධර්මයට යමුුවීම තුලා ප ලබන්නර පුුවන්. වටිනාකම කොතෙක් දෙෙන කාණයේ තුළ විශවම මේ ලැිච්ච මනුෂු ීවිත. නියම ප්‍රතිඵල කරප යනවාද කියෙන කාරණය. පවට ලද්ාාවය කොතක්දරට ටිකරගතයුතු දෙෙන කාරය ප හමුුරන් දේශනාවඇස්සරට පහැදිලබුණ අප මේ සේරුදේවාල් තුළින් ලබාගතයුතු දැනුම අවබෝධය ඒවගේ විශෂී අප හෞදුරකි වගේ. මේ ලැබිච්ච මනුෂජීවිතය නිසි මාර්ගයක් තුළ මෙහවාගෙනමල්ල බන්න පුළම්. ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයක් අද දේශනාව ඇස්ුරේ. බලබාගත් ඒ ්‍ර ත්ම කර බඩ රාධන කරනින් මඟ පෙන් ියීමම ලබාදමින් සැල්සු සිත් ස ේ ිට ඒ ටින නු ශාසාවන් සිදු කරන පිියන්ඳල තුන් ෝවිල ාන්තිනි ේ තන ප ජන වල් පල ගො ම න්සේ තුම් වූ සත්ධර්මයෙන් සැනහහිෙන කාලේ වැඩ ඇත නොවේවා දර්ම පරි ල නි වා ලබන්නට ල සල් පා මි ා කරන ධම වාද. මගේ හැකක්මනින් විවරේව කියල පාර්ථනා කරමින් අද සෙනසුරාද අසි්න තසු පින් සමගන්නවා අබට සම්ම සම්මුද සර ප්‍රාර්ථන කරන.